ගරුකටයුතු නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්වෙන් නුවර ශ්‍රී ලංකාරාමයේ මාස කීපයක ඉඳලා පවත්වාගෙන යන දහම් වැඩසටහන් මාලාවේ බදාදා දින භාවනා සම්බන්ධ අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව තිබෙන ගැටලු සාකච්ඡා කරන්න නායක හාමුදුරුවෝ යොදාගෙන තියෙනවා. ඒ අනුව අපි මේ භාවනාව හඳුන්වා දීමත් ඒ භාවනාවේ සමත විපස්සනාදී ප්‍රභේද ගැන මතක් කරලා බුදුහාමුදුරුවෝ දේශනාකට අදාළ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වැඩීම සඳහා අංග සියල්ල වැඩීම සඳහා අනුදැන වදාළ සතිපට්ඨාන භාවනා ගැන විස්තර කරගෙන ආවා. සතිපට්ඨාන භාවනාව ගැන විස්තර කරනකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර වැදගත් වෙනවා. සතිපට්ඨාන භාවනාව රඳා පවතින්නේ මේ කයෙන් එන අරමුණක වේදනා චිත්ත ධම්ම වැඩිම තුලයි කියලා පැහැදිලි කරා. වැඩීමකින් සිදුවෙන්නේ අපි ළඟ තියෙන තණ්හා ඉවත් වීමයි. තණ්හා ඉවත් වෙනවා නැති එහෙම නැත්නම් ධර්මානුකූලව කියන්න ඕනේ අකුසලයේ ඉවත් වෙනවා. ඒකයි අකුසලයේ ඉවත් වෙන තැන වැඩීමක් වෙනවා. අකුසලයේ වැඩි වෙන තැන වැඩීමක් කියලා ධර්මයේ කියන්නේ. ඒක නිසාවෙන් කුසල ධම්ම වඩේති භවේති භාවනා කියලා භාවනාවේ නිරුක්තිය නම් පැහැදිලි කිරීම කෙටියෙන් කියනවා. දැන් අකුසලයේ ඉවත් වීමත් මේකමයි. කුසල ධර්මයේ වැඩෙනවා කියන්නේ අකුසල ධර්මයේ නැති වෙන්න ඕනේ. දැන් අපි මේ අකුසල ධර්මයේ නැති තැන දකින්න තියෙන්නේ මොනවද? දැන් සමහර අකුසල ධර්ම නැති වෙලා යනවා කාම තණ්හා නැති වුණාම. සියලුම අකුසල ධර්ම නැති වෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැති වුණා. භව තණ්හා යටතේ අකුසල ධර්ම නැති වෙනවා නෙවෙයි යටපත් වෙනවා. දැන් සමාධි ශික්ෂාවකින් කරන්නේ අකුසලයේ යටපත් කිරීම. දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ පෙන්නනවා අකුසලයේ යටපත් වුණා කියන්නේ සත්‍ය නෙවෙයි. සත්‍ය සංසාර විමුක්තිය නෙමෙයි. සත්‍ය ලෙස සංසාර විමුක්තිය ලැබෙනවා නම් අකුසලය නැති වෙලා අකුසල් මුල් විනාශ වෙන්න ඕනේ. දැන් මේ අකුසලය නැති කරගෙන අකුසල් මුල් විනාශ කරන්න පුළුවන් ඒකායන ක්‍රමයේ තියෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිම තුලයි කියලා බුදුහාමුදුරන්ගේ දේශනාව. දැන් ඒක තමයි බෞද්ධයා ගරු කරන්න ඕන. ඒකට සූදානම් වෙන්න දැන් සතිපට්ඨානයක් වැඩෙන්න සපුරාලන්න ඕනේ කාරණා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් ප්‍රධාන කාරණයක් තමයි මේ සතිපට්ඨාන භාවනා තිරිසනෙකුට වඩන්න බෑ. තිරිසන සත්වයකට වඩන්න බෑ. සතර අපායේ සත්වයකට වඩන්න බෑ. ඒකින්ද දැන් පාරමිතා ගුණයක් වෙනවා මේ මනුස්සත්වයේ ලැබීම. එහෙමනම් සතිපට්ඨානය වඩන්නත් තමන් ළඟ පාරමිතා ගුණයක් යන්තමින් හෝ තියද නැද්ද කියලා පරීක්ෂා කරගන්න ඕන නම් ශ්‍රාවකයාට තියෙන්නේ තමන් මනුස්සයෙක්ද කියලා තේරුම් ගන්න එකයි. එහෙනම් මනුස්සයෙකුට සතිපට්ඨාන භාවනාවක් වඩන්න පුළුවන්. එතකොට මනුස්සයෙක් කියලා උපදිලා කවුරු හරි බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ තියෙනවා නම් මේක තමයි හොඳ පාරමිතාව. පාරමිතා තියෙනවා ඉතින්. නමුත් කොච්චර පාරමිතා තිබුණාම මිනිස්සෙකුට කැමති නම් මේ පාරමිතා කියන දේවල් ඉබේ සංසාර විමුක්තිය ලබා දෙන්න නෙමෙයි. ඒ කියන්නේ මනුස්සත්වයේ තිබුණත් අපිට වැරදි අදහස් දික් තියෙනවා නම් වැරදි පිළිගැනීම් තියෙනවා නම් බුද්ධ දේශනාව පිළිගන්න බැරුව විකෘති වෙච්ච දේශනාවක් අපිට විශ්වාස නම් අන්න එතන මිනිස්සෙක් කියලා ඉපදිලා වැඩක් වෙන්නේ නැහැ.
එතකොට සතිපට්ඨානය වැඩීමට තමන් විසින් මේ ඉපදුනාට පස්සේ හදාගත්තේ වැරදි ටිකක් වෙනවා ඒක. ඒ වැරදි ටික හින්දා තමන්ගේ පාරමිතා සියල්ලම අහෝසි වෙනවා. මේක අපිට තියෙන බාධකයක්. මේ ගැන මතක තබා ගන්න වෙනවා. දැන් අපි මේ සතිපට්ඨානයේ වැඩිමේදී මුලින් පැහැදිලි කරා සතිපට්ඨානය කියන්නේ වෙන දෙයක් නෙමෙයි කයෙන් එන අරමුණක වේදනා චිත්ත ධම්ම කියන කාරණා හතරයි. මේක කායික අරමුණක් කරහා විය යුතුමයි. ඒ වගේම මම මතක් කරා මේ සතිපට්ඨානයේ වඩනකොට හතුරක් කවුද? ප්‍රධාන හතුරා. සතිපට්ඨානයේ වැඩිමේදී ප්‍රධාන හතුරා මනෝ වේදනා චිත්ත ධම්මයි. ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රියෙන් ඇති කරන අරමුණයි. නමුත් මනෝ ඉන්ද්‍රියකින් ඇති කරන අරමුණු ශූන්‍ය කරලා කාටවත් භාවනාවක් දිනු කරන්න බෑ. ජීවත් වෙන්නත් බෑ. මෙතන හතුර හඳුනාගත යුතුමයි. මොකද හේතුව සාංසාරික ක්‍රමයේ අපිට උදා වෙලා තියෙන්නේ මනෝ කේන්ද්‍රියයි. මේක පැහැදිලි කරා පසුගිය සතියක. මනෝ කේන්ද්‍රිය කිව්වේ දැන් අපිට පංච ඉන්ද්‍රියක් තියෙනවා, ඇහැක් තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මනෝ ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ඇහැට රූපයක් පෙනුනම මනසට පේන්නේ නැහැ මොකවත්. ඇහැට පේනවා. මනෝ කේන්ද්‍රිය කියන්නේ ඇහෙන් පෙනිච්ච දේ ආහාර කරගෙන. මොකද මනසට රූපය ආහාර කරගන්න බෑ. සද්දය මනසට ආහාර වෙන්නේ නෑ. ඒ වගේම ගන්ධය ආහාර වෙන්නෙත් නෑ. රසය ආහාර වෙන්නෙත් නෑ මනෝ ඉන්ද්‍රියට. ඒ වගේම පොට්ටබ්බේ ශරීරයට දැනෙන පොට්ටබ්බ ආහාර වෙන්නෙත් නෑ. හැබැයි ඇහැට පේන රූපය නිසාවෙන් චක්කු විඥානය හරහා ඇතිවෙන සුත්ත තුළ ඒ රූපයට ආවේනික වෙච්ච ධම්ම ටික ආහාර කරගන්න පුළුවන් මනෝ විඥානෙට. ඔය විදිහට කණෙන් සද්දයක් ඇහෙනකොට ඒ ඇහෙන මොහොතේ ඒ සෝත විඥානය හරහා ඇතිවෙන සිත තුළ හටගන්න ධම්ම ටික ආහාර කර හැකි මනෝ විඥානෙට. දැන් මෙහෙම මෙහෙම මම මතක් කරලා දුන්නා මේ සාංසාරික ස්වરૂපයේ ගොඩ නැගෙන්නේ හැම වෙලේම ඇහැ කන නාසය දිව කය කියන පංචේන්ද්‍රිය ධම්ම හද හදා මනෝ ඉන්ද්‍රියට ආහාර කර දීමේ. ඒ ආහාර ටික අරගෙන සංසාරයක් නිර්මාණය කිරීම තමයි මේ මනෝ කේන්ද්‍රීය ක්‍රමය. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සමත භාවනාව කියන එකත් මනෝකේන්ද්‍රීය භාවනාවක්. මනෝකේන්ද්‍රීය භාවනාවක් ඒක දියුණු වෙනකොට සමත භාවනාව සමාධි ශික්ෂාව කියන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමේ ශික්ෂාවක්. ඒක අවශ්‍ය වෙනවා කියනවා සතිපට්ඨානයේ වැඩිමකට. නමුත් ලෝකයේ තියෙන සමාධි ශික්ෂාවේ අවසාන කෙළවරක් මේ සතිපට්ඨාන භාවනාවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවත් දැනගෙන ඉන්න ඕනේ වරද්දලා තේරුම් ගන්න ඕනේ නම් සූත්‍ර අනුව බුදුහාමුදුරුවෝ පෙන්වන ඒවා අපිට කරන්න බෑනේ කියලා. දැන් මනෝ ඉන්ද්‍රිය පුහුණු කරලා සමාධි ශික්ෂාවක් වඩලා කෙනෙකුට පුළුවන් අර මනෝ සාමාන්‍ය සාංසාරික ස්වરૂපය මනෝකේන්ද්‍රීය ස්වરૂපය මනස දියුණු කරලා පුහුණු කරලා සමාධිය වඩලා අර පංච ඉන්ද්‍රිය తాවකාලිකව මරා ගන්න පුළුවන්. මෙවැනි පංච ඉන්ද්‍රිය తాවකාලිකව මරාගත්තේ ඒවා තමයි සමත ධ්‍යාන කියන්නේ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ওই ඉන්ද්‍රිය හයම මැරුණ වෙලාවක් මිනිසෙකුට ඕන මිනිසෙකුට අත්දකින්න පුළුවන්. මේක මානව හිමිකමක්. ඉන්ද්‍රිය හයම අක්‍රීය වෙලා සිත් පහළ වෙන්නේ නැති තැන. ඒක තමයි සාමාන්‍ය විවහාරයේ තියෙන නිින්ද. නිදාගත්තම තියෙන ලක්ෂණය මොකද්ද? චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන
ඉන්ද්‍රිය හයෙන්ම අරමුණු වෙන්නේ ඇසිත් පහළ වෙන්නේ. ආය ඇහැරෙනකොට හැබැයි අර නැවත නැවතුණු දේ සක්‍රීය වෙනවා. දැන් ධ්‍යාන සමාධි ශික්ෂාවෙන් ලබා ගන්න ධ්‍යාන වලින් කරන්නේ මොකද්ද? අර ස්වභාවික නිින්ද නෙමෙයි. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන එක නිින්දට දාගන්නවා. පංචේන්ද්‍රිය මන කියන එක නැතුව පංචේන්ද්‍රිය චක්කු සෝත ගාන ජීවහා කාය කියන ටික නිින්දට දානවා. එතකොට ඉතුරු වෙනවා මනෝඉන්ද්‍රිය. හැබැයි මනෝඉන්ද්‍රියට එතකොට ආහාර වෙන්නේ අර තමන් විසින් පුරුදු කරන භාවනා නිමිත්තයි. ඒ නිමිත්තේ තිබිච්ච ධම්මයි. ධම්ම මොනවාද? වේදනා, සංඥා, චේතනා. ඒතර සමත භාවනාවට ගත්තේ සමත අරමුණේ තියෙන වේදනා ස්වરૂපය, සංඥා ස්වરૂපය, චේතනා ස්වરૂපය, ශ්‍රද්ධා ස්වરૂපය, මේ වගේ තත්ත්වය ආහාර කරගෙන මනෝඉන්ද්‍රිය තනිකර ස්වરૂපයකට යනවා. එතකොට රූපීය ස්වરૂපයක් නෙවෙයි කියනවා ධර්මයේක. ඒක මේ කාම ස්වરૂපයක් නෙවෙයි, කාම රූපීය ස්වરૂපයක් නෙවෙයි කියනවා. ඒක මනෝ රූපීය ස්වરૂපයක්. ඒක හින්දා රූපාවචර වෙනවා. එහෙනම් සමාධි ශික්ෂාව වඩලා රූපාවචර වෙන්න පුළුවන්. තව සමාධි ශික්ෂාව දිනු කරලා අරූපාවචර වෙන්න පුළුවන්. හැබැයි සතිපට්ඨානෙන් ඔය එකකටවත් යන්න බෑ. රූපාවචරයට යන්න බෑ. රූපාවචරය ලබා ගන්න ඕනේ මූලික සුදුසුකම් කඩයිම පන්නන්න වෙනවා. දැන් මෙන්න මේ කඩයිම පන්නීම සම්බන්ධව ධර්මානුකූලව හුඟක් විස්තර අපි ගිය සතියේ කතා කරපු චිත්තානුපස්සනාව තුලයි අන්තර්ගත වෙන්නේ. මේ චිත්තානුපස්සනාව හරියට අධ්‍යයනය කරොත් මේ චිත්තානුපස්සනාව තුළ තියෙන්නේ මේ අපගේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ මේ හැම මිනිස්යා තුළම දෛනිකව සක්‍රීය වන චිත්ත ස්වરૂප ටිකයි. තව එක මේ මිනිස්යාම යම්කිසි විදිහක අධ්‍යාත්මික පුහුණුවක් ලැබුවාම මෙතෙක් කල් යට වෙලා තියෙන අලුතෙන් හට ගන්න පුළුවන් චිත්ත ස්වરૂප ටිකයි කියන සෑම එකක්ම අන්තර්ගත කරලා සංසාරයේ තියෙන අපි හිතමු රූපාවචර චිත්ත ස්වરૂප ටිකයි, කාමාවචර චිත්ත ස්වરૂප ටිකයි, අරූපාවචර චිත්ත ස්වરૂප ටිකක් මේකට ගොනු කරලා තියෙනවා බුදුහාමුදුරේ. ඒවා අපිට අධ්‍යයනය වෙන්නේ නැහැ. ඒ වගේම සංසාර විමුක්තියේ තියෙන චිත්ත එක ස්වરૂපයේ කුයි එක බෙදලා වෙන් කරලා දීලා තියෙනවා චිත්ත ස්වરૂප 16කට. එහෙනම් චිත්තානුපස්සනාවේ තියෙන්නේ ওই ටිකයි. චිත්ත ස්වરૂප 16ක් පැහැදිලි කරනවා. දැන් මේ චිත්ත ස්වરૂප 16 තියෙන ධර්ම කාරණා දිහා නැත්නම් මේ චිත්ත ස්වરૂප 16 මොනවද කියලා ගිය සතියේ පැහැදිලි කරා. ඒ පැහැදිලි කිරීමේ තුලින්ම මම කිව්වා මේ සතිපට්ඨානෙ වැඩෙනකොට තමන් කරන සක්මන් භාවනාව තුළ චිත්තානුපස්සනාව වැඩෙනවද නැද්ද කියලා, වැඩෙන ආකාරය කොහොමද කියලා මේ සතිය පැහැදිලි කරනවා කියලා. දැන් ඒක හින්දා මේ පින්වතුන් හුඟක් සතුටින් ඇති මගෙත් මේ දැන් මේ සිත වැඩිච්ච හැටි ඉගෙන ගන්නද. නැත්නම් චිත්තානුපස්සනාව මගේ වැඩිලාද නැද්ද කියලා පරීක්ෂා කරගන්න. මොකද හුඟක් අය දැන් හුඟක් ඒවා පරීක්ෂා කරලා තමයි තීන්දුව ගන්න වෙන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ තීන්දුව මේ පරීක්ෂාව අපි දකින්නේ අර දෛනික ජීවිතයේ අපිට පුරුදු පරීක්ෂාවක් කොම තියෙන්නේ. දෛනික ජීවිතයේ ඔය ප්‍රෙෂර් පරීක්ෂා කරනවා, සීනි පරීක්ෂා කරනවා, කොලෙස්ටරෝල් පරීක්ෂා කරනවා. ඒවට මැෂින් තියෙනවා. ඒ මැෂින් ළඟ තියාගෙන ඉන්නවා. මෙහෙම පරීක්ෂාවක් සිත එක්ක කරන්න බෑ. ඔක දැනගෙන ඉන්න ඕන. නමුත් මේ සතිපට්ඨාන භාවනාව වඩනකොට චිත්තානුපස්සනාවේ කමඨහන තුල වැඩෙනවාමයි. මේ ගැන වැඩෙන විදිහක් ගැන
තමා තුළ ඒක වැඩිච්චි ස්වරූපයක් තියද වැඩිච්චි තැනක් තියද වැඩෙන තැන මෙහෙමයි නොවැඩෙන තැන මෙහෙමයි කියලා තේරුම් බේරුම් කරගන්න නම් තවත් මේ චිත්ත ස්වරූපය මේ බුදුහාමුදුරු දේශනා කරන එකිනෙකට වෙනස් වූ සිතේ ස්වරූප 16 ගැන අත්‍යවශ්‍ය කරුණු ටිකක් පැහැදිලි කරගන්න වෙනවා. ඒ පැහැදිලි කරනකොට දැන් මං කිව්වා චිත්ත ස්වරූප තියෙන්නේ 16යි. ওই 16න් එකිනෙකට වෙනස් ජෝඩු වශයෙන් තියෙනවා තිය ගත්තොත් 8යි. ඒ ජෝඩු වශයෙන් ගත්තම කියන්නේ දැන් රාග සිත. එතකොට වීත රාග සිත කියලා ඒකට විරුද්ධ දෙකක් එනවා. ඊසත් දී පැහැදිලි කරමු. දෝෂ සිත වීත දෝෂ සිත මෝහ සිත වීත මෝහ සිත ඒවා අපිට තියෙන ඒවා මේ සංකිට්ඨ චිත හැකිලුණු සිත කියන එක විචිත්ත සිත මෙන්න මෙතෙන්ට එනකොට සිත් අටක් තියෙනවා මම පැහැදිලි කරා මෙන්න මේ සිත් අට තමයි අපිට හිමි මේ සිත් අට නැති මිනිස්සෙක් ජීවත් වෙන්න බෑ ඒගොල්ලොත් බණ අහනවා නම් තමයි මිනිස්සෙක් කියලා විශ්වාසයක් තියෙනවා නම් ඔය ඒ මිනිස්සකම මේ දායාදේ මානව හිමිකම ඔය සිත් අටයි අනික් සිත් ඉතනින් මහත්ගත සිත අමහත්ගත සිත සවුත්තර සිත සමාහිත සිත විමුක්ත සිත ඕ අපිට මානව හිමිකම් වෙලා නැහැ මොකද මේ මානව හිමිකම් ඉක්මෝගුවම ලැබෙන සිත් ටිකක් ඒක දැන් මහත්ගත සිතක් ඉබේ පහළ වෙන්නේ නැහැ මිනිසෙකුට මහත්ගත සිතක් ඉබේ පහළ වෙන්නේ නැහැ එවගේම සෞත්තර සිත ඉබේ පහළ වෙන්නේ නැහැ විමුක්ත සිත ඉබේ පහළ වෙන්නේ නැහැ පුහුණුවකින් අධ්‍යාත්මික පුහුණුවකින් ලබා ගන්න පුළුවන් ඒතර මහත්ගත සිත පහළ වෙන මහත්ගත සිත සෞත්තර සිත සමාහිත සිත පහළ කරගන්න මිනිස්සෙක් කරන්න ඕනේ පුහුණුව තමයි සමත භාවනාව මොන සමත භාවනාවෙන් භාවනා කරලා හරියට පුහුණු වුණොත් ලබා ගන්න පුළුවන් අලුත් සිත් වර්ග තුනක් තමයි මහග්ගත සිත සවුත්තර සිත ඒ වගේම සමාහිත සිත. නමුත් සමත භාවනා කරලා විමුක්ත සිතක් ලබා ගන්න බෑ. මහග්ගත සිතක් ලබාගත් කවුරු හරි කෙනෙක් අනික නැති වුණාට කමන්නේ. මහග්ගත සිත කියන්නේ නීවරණ යටපත් වූ සිත කියන එකයි. අද දවසේ මේ නීවරණ ගැන කතා කරන්න වෙනවා මේ නීවරණ ගැන දන්නේ නැතුව අපිට චිත්තානුපස්සනාවේ අර සතිපට්ඨානෙ වැඩුණද නැද්ද කියලා චිත්තානුපස්සනාව වැඩිච්චි ස්වරූපයයි නොවැඩිච්චි ස්වරූපයයි ගැන යම්කිසි තීන්දු තීරණ වලට එන්න බැරුව යනවා නීවරණ යටපත් වූ සිත තමයි මහජ්ජත සිත එතකොට නීවරණ මහජ්ජත සිත ලබාගෙන කවුරු හරි කෙනෙක් සතිපට්ඨාන භාවනාවක් වැඩුවොත් ලැබෙන ඵලයක් විදිහටයි බුද්ධ දේශනාවේ තියෙන්නේ විමුක්ත සිත. නමුත් නැතුව නීවරණ යටපත් වෙලා භාවනාවකින් ඒ සතිපට්ඨාන භාවනාව කොච්චර වැඩුවත් අර කියන විදිහට අර්පණා සමාධිය ආදී සිත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ධ්‍යාන ලැබෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම වඩලා නෙමෙයි මනෝ වේදනා චිත්ත ධම්ම වඩලා. ඉතින් මේ දෙක දෙක. මේ දෙක දෙකක් කියලා දැනගන්න ඕන. නැත්නම් ඒවත් පටලව ගන්නවා. ඊළඟ කය සතිපට්ඨානේ සක්මන් භාවනාව වඩලා ඒක තුල ධානා ගුණ කියන්නේ යනවා. ධානා ගුණ තියෙන්න බෑ. ධානා ගුණ කායික චලනයක් තුල ධානා ගුණ තියෙන්න බෑ. කායික ක්‍රියාවක් තුල ධානා ගුණ තියෙන්න බෑ. මොකද හේතුව ඒවා මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිමෙන් නීවරණ යටපත් කරගෙන ලබා ගන්නා ප්‍රතිඵල. දැන් එතකොට ඒකත් පැහැදිලි. දැන් මෙන්න මේ ටික තමයි වැදගත්ම වෙන්නේ අපිට දැනගත යුතු දේ. මේ චිත්තානුපස්සනාවේක වෙන කරුණු අපි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද හේතුව සමන්ත තේරෙන කරුණු ටික දියෙන්නේ මම මේ පැහැදිලි කරන කාරණා ස්වල්පේ. මේ සිද්දාසේ
අකුසල් සිත් තියෙන්නේ පහයි. අකුසල් සිත් තියෙන්නේ පහයි. එහෙනම් අනික් ඔක්කොම කුසල් සිත්. මේ අපිට හිමි අපි ළඟ තියෙන්නේ වැඩියෙන් ප්‍රකට ඔන්න ඔය අකුසල් සිත් පහ. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න බලමු. මේ චිත්තානුපස්සනාව යටතේ බෙදාවෙන් කරපු සිද්ධාසේ අපේ උරුමය වන අකුසල් සිත් පහ මොනවද? ඒක දැනගන්න. ඒක තමයි තමන්ට හිමි එක. මේක එක්ක තමයි සියලු ගනුදෙනු ඉදිරියේදී කරන්න වෙන්නේ. මේ අකුසල් සිත්වල ස්වરૂපය අනුව තමයි අපිට අපේ දියුණුව මැනගන්න වෙන්නේ. භාවනාව දියුණු වෙලාද, වැඩුණාද, ඉතරහට යනවද, යමක් වෙලාද, මේ හැම එකකටම තීන්දුව ලැබෙන්නේ මේ අකුසල් සිත් පහ අනුවයි. එහෙනම් අපි වෙන් කරන්න බලමු මුලින් මේ අකුසල් සිත් පහ මොකක්ද කියලා. පළවෙනි අකුසල් සිත් තමයි සරාග සිත, රාග සහිත සිත. ඔන්න පළවෙනි එක. ඒක නැති මිනිහෙක් බිහි වෙන්න බෑ. සරාග සිතක් නැත්නම් මිනිහෙක් වෙන්න බෑ. අමනුෂ්‍යෙක්මයි. අමනුෂ්‍යය කියන්නේ එයා නිකන් අමනුෂ්‍යෙක් වෙන්න බෑ. දෙවියෙක් වෙන්නත් බෑ සරාග සිත නැත්නම්. බ්‍රහ්ම වෙන්න ඕන. සංසාරේ ඉන්න සත්ත්වයන්ගේ සරාග සිත නැත්තේ බ්‍රහ්ම කියන තැන. එතන අපිට හිමි. එහෙනම් පළවෙනි අකුසල් සිත සරාග සිත. දෙවෙනි අකුසල් සිත සදෝෂ සිත, දේශ සහිත සිත. අන්න අපිට තියෙන ප්‍රබලම සිත. හැමදාම හුඟක් ඇති වෙන සිත. සිද්දාසයයි තියෙන 16න් අපිට ඇති වෙන ප්‍රබලම සිත. දේශ සහිත සිත. තුන්වෙනුව මෝහ සහිත සිත. සමෝහ සිත. ඒවා විත මෝහ ඒවත් අපිට ඇති වෙනවා. නමුත් මම මේ කියන්නේ අපේ භාවනාවට හා මේ සංසාර විමුක්තියක බැඳිලා තියෙන ප්‍රධාන සිත්තික ගැනයි. මේවා අපිට තියෙන ඒවා උරුමය අරවා ලබා ගන්න ඕනේ. ඉහළ ඒවා ලබා ගන්න ඕනේ. ඒකට විත මෝහ සිත ලබා ගන්න උරුමයෙන් ඕනේ නැහැ. ඒක මනුස්සයෙක් තුලත් අහම්බෙන් ඇති වෙනවා. අලුත් දෙයක් නෙමෙයි ඒක. විවිත දෝෂ සිතත් අහම්බෙන් ලැබෙනවා අපිට. විවිත රාග සිතත් අහම්බෙන් ලැබෙනවා. ඒක මිනිස්යගේ දායකක්. මේ මිනිස්ය හිමිකම, මානව හිමිකම. ඊළඟට එතන අකුසල් සිත් තුනක් කියුවා මොනවද? රාග සිත, දේශ සිත, මෝහ සිත. හතරවෙනි අකුසල් සිත් තමයි අපිට තියෙන සංකිට්ඨනතං හැකුළුණු සිත. පස්වෙනි එක විසිරුණු සිත, උද්දච්ච කුක්කුච්ච එක තියෙන සිත. මෙන්න සිත් පහ. මෙන්න මේ සිත් පහ එකමයි සංසාරය හා සංසාර විමුක්තිය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මේ අකුසල් සිත් පහ නැවත මතක් කරගමු. රාග සිත, දේශ සිත, මෝහ සිත, හැකුළුණු සිත, තීන මිද්දේ සහිත සිත කියන එක, විසිරුණු සිත, උද්දච්ච කුක්කුච්ච සහිත සිත. මෙතන සිත් පහයි. දැන් රහතන් වහන්සේ ළඟ ඔය චිත්තානුපස්සනාවේ තියෙන සියලුම අනික් සිත් තියෙන්න පුළුවන්. නමුත් මේ නම් කරපු අකුසල් සිත් පහ විතරයි නැත්. එහෙනම් මේ අකුසල් සිත් පහ නැති කෙනා රහතන් වහන්සේ පමණයි. සත්පුජ්‍යලයක් විදිහට සැලකුවොත් සංසාරගත ස්වરૂපයක් තියද රහතන් වහන්සේට මේ අකුසල් සිත් පහ නැහැ. හටගන්නෙම නැහැ. මේ අකුසල් සිත් පහ හටගන්නේ නැති එකෙමයි පිරිනුවම් පාන්නේ. සංසාර විමුක්තිය ලැබේ. එන සංසාර විමුක්තියක සම්බන්ධකම් තියෙන ඒක පරීක්ෂා කරන්න තියෙන මීටරේ මේකයි. මොනවද මීටරේ තුල තියෙන්නේ? සිත් වලින් බලනවා නම් රාග සිත, දේශ සිත, මෝහ සිත, හැකුළුණු සිත, විසිරුණු සිත.
මෙන්න මේ සිත් පහ නැත්te එතකොට රහතන් වහන්සේට. ඒක නිසායි බොරුවට තමන් ළඟ මේවා නැහැ කියලා රඟපාන්න යන්න එපා භාවනාවෙන් ප්‍රතිඵල ගන්න අමාරුයි. රහතන් වහන්සේ ළඟ තියෙන ගුණ තමන් ළඟ තියෙන්න බෑ භාවනා කරාට. ඊළඟට මෙන්න මෙහෙම අපි මේක ඉස්සෙල්ලා බලමු මේ මේ සිත්වල දැන් සිත් පහම අපිට තියෙනවා. භාවනා කරන අයට තියෙන ඒවා මිනිස්සුන්ට තියෙන ඒවා මේ අකුසල් සිත් පහ. මං කිව්වා මේව ගැන අනික් ධර්ම එක්ක සම්බන්ධ කරන්නත් එපා කියලා. මොකද හේතුව? දැන් සතිපට්ඨාන සූත්‍රයේ සිද්ධාසේ අබ්බෙදුවට අභිධර්ම පිටකයේ එහෙම නෙමෙයි. අකුසල් සිත් දැන් මෙතන තියෙන පහයි. අභිධර්මයේ තුල අකුසල් සිත් 12යි. ඒව එක්ක සම්බන්ධ කරන්න යන්න ඉපා. මොකද ඒව නෙමෙයි තේරෙන්නේ අපිට මේ සතිපට්ඨානේ වඩනකොට මේ පහ එක්ක පහ හඳුන ගන්න ඒ පහ එක්කම හැම තීන්දුව තීරණම ගන්න මහන්සි වෙන්න ඕන. නැත්නම් චිත්තානුපස්සනාව වැඩුණද නැද්ද කියලා කාට හොයන්න බෑ. වෙන සූත්‍රයක තියෙන වෙන සූත්‍රවල නෑ සිත්වල විදීම් මීට වැඩිය වෙනස්ව මේ විදිහ තමයි සූත්‍ර පිටකයේ තියෙන්නේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. වෙන ඒවා එක්ක ගලපවන්න යන්න නැතුව ඉන්න ඕනේ. දැන් ඒකම අපි හිතමු දැන් රහතන් වහන්සේ ගත්තොත් රහතන් වහන්සේ තුල මේ සිත් අකුසල් සිත් පහ හටගන්නේ නැහැ. ඒ හටගන්නේ නැති මූලේ මහක් වෙලා. රහතන් වහන්සේ තුල මේ අකුසල් සිත් හටගන්නේ නැහැ මේ පහ. අකුසල් සිත් හටගන්න මූලේ වෙන ලෝභ දෝෂ මොහ විනාශ වෙලා. ඒකට කියනවා ආශ්‍රව ඉවර වෙලා. ආශ්‍රව කියන්නේ ලෝභ දේශ මොහෝලින් මේ සිත් හටගන්න කරන බලපෑම. ආශ්‍රව සෙවෙන්නේ මූලයේ විනාශය. ඒ ගුණේ තියෙන්නේ රහතන් වහන්සේට පමණයි. ඉතින් ඒක නිසා රහතන් වහන්සේ හඳුන්වනවා කීනාශ්‍රව. කීනාශ්‍රව කිව්වම දකින්න තියෙන ප්‍රතිඵලය මොකද්ද? චිත්ත ස්වરૂපයෙන් දකින්න පුළුවන් වෙන්නේ රාග සිත නැහැ, දේශ සිත නැහැ, මෝහ සිත නැහැ, හැකලුණු සිතක් නැහැ, විසිරුණු සිතක් නැහැ. මේ අකුසල් සිත් පහ නැහැ. කොහෙදිවත් තියෙන්න බෑ. රහසෙන්වත් තියෙන්න බෑ. ඒ කියන්නේ රහසෙන්වත් පව කරන්නේ නැහැ. කවුද රහතන් වහන්සේ? රහසෙන් හරි පව කරන්න මේ අකුසල් සිත් එකක් හරි ඕනේ. මේ පහෙන් එකක් හරි ඕනේ. ඊළඟට සකදාගාමි කියන ආරි පුජ්‍යලය ගත්තොත් ඒ ආරි පුජ්‍යලයාට මේ සිත් පහෙන් තුනයි තියෙන්නේ. සකදාගාමි. ඒ තුන මොනවාද? මෝහ සිත තියෙනවා. නැත්තේ යාට සකදාගාමි කෙනාට රාග සිත නැහැ. කුමන වර්ගයේ දේක රාග සිත කියන්න බෑ. සකදාගාමි නෙවෙයි අනාගාමි. වරද්දලා ගන්න එපා. අනාගාමි පුජ්‍යලයාට රාග සිත නැහැ. දේශ සිත නැහැ. අනික් සිත් තුන තියෙනවා. පහළ වෙනවා. මොනවද අනික් සිත් තුනේ තියෙන්නේ? මෝහ සිත පහළ වෙනවා. හැකුණු සිත තියෙනවා අනාගාමි උත්තමයාට. වික්ෂිප්ත වෙච්ච සිත තියෙනවා. එතනින් පහළ සීක තත්ත්වයේ ඉන්න අනිකුත් ආර්ය ශ්‍රාවකයෙක් ගත්තොත් සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමි වෙච්ච කෙනාට මේ සිත් පහම තියෙනවා. සාමාන්‍ය මිනිසුන්ටත් තියෙනවා. සකදාගාමි තත්ත්වයේදී අර මුල් සිත් දෙකේ රාග සිතේ, දේශ සිතේ සාමාන්‍ය තත්ත්වයේදී තියෙන ප්‍රමාණයට අඩු වෙනවා. ඔන්නෝම තමයි ධර්මයේ විස්තර වෙන්නේ. එහෙනම් මේ චිත්තානුපස්සනාවේ ඉගෙන ගන්න වෙන්නේ තමන්ට හිමි මේ අකුසල් සිත් එක්කයි. අනිත් ටික මං කිය උගන්වන්න ඕනේ නැහැ. මොකද ඒවා දැන් ඔයගොල්ලෝ ලැහැත් වෙලා ඇත්තේ මගේ විමුක්ති සිත ලැබුණාද නැද්ද කියලා. එතකොට මං මේ සතියේදී කියවු බණ ඔයගොල්ලන්ට මේ සතිය වෙනකම් ඔය තුන්වෙනි අකුසල් සිත ලබා ගන්න උදව් වුණා. තුන්වෙනි අකුසල් සිත මොකද්ද? මෝහ සාගත සිත. ඒක තමයි මේකේ හැටි. මේ අකුසල් වල ස්වરૂපය ඕකයි. දැන් අපිට එහෙමනම් සාමාන්‍ය මිනිසු ගත්තොත්
ඔය අකුසල් සිත් පහෙන් එකක්ව අඩුපාඩු නෑ අවශ්‍ය වෙලාවේදී ලැබෙනවාමයි. රහතන් වහන්සේට මේ සිත් පහෙන් එකක්ව හට ගන්නෑ අනික් සිත් ටික තියෙනවා. ඊට 16න් පහක් ගියාම 11ක් සිත් වැඩ කරනවා රහතන් වහන්සේට ඒක අවස්ථාවේදී. රහතන් වහන්සේටත් එහෙනම් විමුක්ත සිත ලැබෙන්නේ රහත් ඵලයේදී විතරයි. රහතන් වහන්සේටත් කාමාවචර ස්වරූපයේ තියෙන වීතරාග සිත, වීත දෝෂ සිත, වීත මෝහ සිත ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඒකේ කර්ම බලයක් නැති හින්දා ඒවට ක්‍රියා සිත් කියලා කියන එතකොට. ක්‍රියා කියන්නේ ක්‍රියා ඒකේ කෘත්‍යයෙන් ක්‍රියාව. අපිට ක්‍රියා සිත් ඇති වෙන්නේ නැහැ. අපිටත් ඇති වෙනවා වීත දෝෂ සිත, කුසල් සිත විපාකයක් ඉතුරු වෙනවා. රහතන් වහන්සේටත් එහෙම නෙමෙයි. රහතන් වහන්සේ රහත් වෙන්න කලින් කොහේදී හරි අර්පණා සමාධි ලබාගෙන තියෙනවනම් එතකොට සමාහිත සිත ඇති වෙනවා ඒ ධානයකට සම්බන්ධනකොට. නමුත් ඒක ධානයේ කුසල කර්මයේ ඉන්නේ ක්‍රියාවක් විතරක් ඉතුරු වෙනවා. මේ ක්‍රියාවක් විතරක් ඉතුරු කරන බලය කොහෙන්ද ආවේ? බලය ආවේ අකුසල් සිත් පහ නැතිවීම. අකුසල් තිත් පහ නැති වුණේ මොකක් වෙලාද? අකුසල් මුල් තුන විනාශ වීම. එහෙමනම් මුළු සංසාර ගමන සංසාර විමුක්තියයි පැහැදිලි කරන්න පුළුවන් සිත් පහ තමයි ඔය මම මේ පැහැදිලි කරගෙන යන්නේ. අපිට උරුම සිත් පහ. දැන් ඊළඟට මේ ධර්මයේ අර මේව වැඩුණද නැද්ද කියලා පැටලි සහගත වෙන හින්දා මේ වැඩුණම වෙන්න ඕනේ මොකද්ද? මේ සිත් හට ගන්න ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. හැබැයි මේ සිත් හට ගන්න ප්‍රමාණය తాවකාලිකව නවතිනවා ඔයගොල්ලන්ට නිින්ද ගියා. කාට හරි ඕනනම් සමත භාවනා වඩලා හුඟක් ඔය තාපසේ වගේ ධ්‍යාන මට්ටම දිනු කරගත්තොත් ඒ නිින්ද ගිහිල්ලා නැති වුණත් ධ්‍යාන මට්ටමේදී මේ අකුසල් සිත් පහ යටපත් වෙනවා. නැති වෙලා නෙමෙයි යටපත් වෙලා. ඒ යටපත් වීමේ බලය මරණාසන්න මොහොත දක්වා ගෙනහිල්ලා නැවත උප්පත්තිය ලැබුණොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් බ්‍රහ්මා කියන தත්තේ අර අකුසල් සිත් පහ නැතුව ඉන්න පුළුවන්. මේක තමයි බෝධිසත්වයන්ට ආලාර කාලාම උද්දකාරාම පෙන්නපු නිවන. මේ අකුසල් සිත් පහ යටපත් කරන එක තමයි ආලාර කාලාමත් පෙන්න්නේ. නැති කරන එක නෙමෙයි යටපත් කරන එක. උද්දකාරාම පුත්‍රක් පෙන්වෙයි ඊට වැඩිය ප්‍රබල ලෙස. ඒ කියන්නේ ඉක්මනින් උඩට එන්න නැති වෙන්න තව හුඟක් හංගන්න ඕන උගන්න මේක. මොනවද හංගන්නේ? රාගසිත, දේශසිත, මෝහසිත, හැකිලුණු සිත, විසිරුණු සිත. ඔය අකුසල් සිත් පහ හංගන එක තමයි ඒගොල්ලොත් ඉගන්නේ. දැන් බෝධිසත්වයන්ගේ තීන්දුව උනේ මේක සැබෑ නිවන නෙමෙයි. මේක කරන්නේ මේ භාවනා ඒ තීන්දුව ගත්තේ කොහොමද? මරණයටපත් වෙලා නෙමෙයි. ආලාර කාලාම කියන එක ඇත්ත. අකුසලේ නෑ ධානයේදී. හැබැයි භාවනාව නැවැත්තුවම අර කියන සිත් ඇති වෙනවා. එහෙනම් මේක වෙනවා නම් දෙයා භාවනා නවත්තපුවාම බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයේ හැමදාම ඉන්න බෑ. කෝකින් බ්‍රහ්මත්වයෙන් චුත වුණ දවසට මේ දේම වෙනවා. එහෙනම් බ්‍රහ්මයාගේ ජීවිත කතාව දැන් බෝධිසත්වය කියවන්නේ කොහේ ඉඳලද? බ්‍රහ්මයාගේ ජීවිත කතාව කියවන්නේ ආලාර කාලාමගේ අසපුයේ ඉඳලා. ඒ වගේම උද්දකාරාම පුත්‍රගේ අසපුවේ ඉඳලා බ්‍රහ්මයාටත් එන්නේ මට වෙන දෙයමයි. වෙනස තියෙන්නේ මොකද්ද? අවුරු බෝධිසත්වයන්ට මේක වෙනවා පැහැති. බ්‍රහ්මයාට අවුරුදු කෝටි ගාණකින්. එච්චරයි වෙනස. ඒක නිසා මේ භාවනාව ගැන, භාවනා ගැන, බුදුහාමුදුරන්ගේ දේශනා ගැන දැනුවත් විය යුතුයි. නැත්නම් භාවනා කරන්න යන අය මහා බ්‍රහ්මයා වෙච්චයට අහු වෙන වර්තමාන උපාසක උපාසිකාව ඉන්නවා මහා බ්‍රහ්මයා වෙච්චයට.
ඒගොල්ලෝ තියාගන්න භාවන. ඒ බුදුහාමුදුරුවන්ට සම්බන්ධ භාවනා නෙමෙයි. එහෙනම් මේ සිත් ටික ගැන දැනගන්න මෙන්න මේ අකුසල් සිත් පහ තුලින් බුදුහාමුදුරුවන්ගේ සංසාර විමුක්තිය ගැන තීන්දු තීරණ ඕන එකක් ගන්න පුළුවන් ධර්මීය ගැන හොඳට අවබෝධයක් තියෙනවා නම් කාට හරි. දැන් බලමු මේ මේ தත්ත්වය මේ කියන தත්ත්වය අනුව එහෙනම් අපිට ඔය ගොඩක් සිත් කියන ඉගෙන ගන්න ඕනෙත් නෑ. තමන්ට හිමි වෙලා තියෙන මේක නෑ කියන්න බෑනේ කාට. උපන්දා ඉඳලා පොඩි ළමයාගේ ඉඳලා මරණකම්ම වැඩියෙන් ඇති වෙච්ච සිත් පහ තමයි මේ සිත් 16 න් ගත්තෝ පහ තමයි ඔය කියන අකුසල් සිත් පහ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් රාග සිත ඕනම රාග සිතක සිතක් හටගත්තු සිත තුල හටගන්නේ මොනවද? ධම්ම. සිත තුල හටගන්නේ ධම්මයි. එතකොට රාග සිතේ රාග කියන අකුසල් සිත තුල නිශ්චිත වෙච්චි ධම්මයක් තියෙනවා. මේ ධම්ම කියන ඒවා දැන් රාග සිත තුල විද්‍යාමාන ධම්මයක් තියෙනවා. අනිත් ධම්ම ගොඩක් තියෙනවා මේක ප්‍රකටයි. දේශසිත තුලත් ධම්මයක් ප්‍රකටයි. ධම්ම ගොඩක් තියෙනවා නමුත් ප්‍රකට වෙනවා. ඕනම සිතක ප්‍රකට ධම්මයේ බුදුහාමුදුරු දේශනා කරන වේදනාව. ඒකයි වේදනානුපස්සනාව කියන එක චිත්තානුපස්සනාවට ඉදිරියට එන්නේ. කායානුපස්සනාව වේදනානුපස්සනාව. තුන්වෙනි එක චිත්තානුපස්සනාව. හැබැයි වේදනාව හටගන්නේ සිත තුල. වේදනාව ධම්මය. එහෙමනම් රාගසිතේ වේදනාව කියන එක ප්‍රකටයි. නමුත් මතක තියාගන්න දැන් අපි ඉන්නේ වේදනාව වේදනානුපස්සනාව වැඩිච්ච තැනකනම් වේදනාව නැති වෙනව නෙවෙයි. ඒ අරමුණ තුල වේදනාව නිරාමිත වේදනාවක් බවට හැරෙනවා. නිරාමිත වේදනාවක් එක්ක ආපුවම වේදනාව ප්‍රකට නෑ. ඒක අපි වේදනාවේ බලතල බිඳලා. වේදනාවේ බලතල තියෙන්නේ සාමිෂ වේදනාව තුල. එහෙනම් කමඨහනකින් බහුලීකත වෙනකොට කමඨහනක් වැඩිීමේදී සමත කමඨහනක් වෙන්න පුළුවන් විපස්සනා කමඨහනක් වෙන්න පුළුවන් නැත්නම් අතිපට්ඨාන කමඨහනක් වෙන්න පුළුවන් සමත කමඨහනක් වෙන්න පුළුවන් වැඩිීමේදී ඔය වේදනාවට වෙන්නේ මොකද්ද? සාමිෂයක නිර්ාමිෂ බවට හැරෙනවා. නිර්ාමිෂ තත්ත්වයට වේදනාව වැඩෙනකන් වේදනාවපත් වෙනකන් වේදනානුපස්සනාව සතිපට්ඨානෙදී වැඩුණා කියලා කියන්නේ නැහැ. මේක අනුපිළිවෙලක් තියෙන්නේ. එහෙනම් චිත්තානුපස්සනාවක් දකින්න හම්බෙන්නේ චිත්තානුපස්සනාවේ ಗುಣ දකින්න හම්බෙන්නේ වේදනානුපස්සනාව වැඩුණාට පස්සේයි. හැබැයි වේදනානුපස්සනාව වැඩෙන්න ඕනේ ඇහෙන් එන අරමුණේ නෙමෙයි. කනෙන් එන අරමුණේ නෙමෙයි. ඒක නිවන් මාර්ගය වෙන්නේ නැහැ. එහෙන් එන අරමුණේ වේදනානුපස්සනාව වටලා ආධුනිකයෙකුට නිවන් මාර්ගයක් පාද ගන්න බෑ. කණෙන් එන අරමුණේ වේදනානුවක් වටලා බෑ. දිවෙන් එන අරමුණේ වේදනාවක් වටලා බෑ. නාසයෙන් එන අරමුණේ වේදනාවක් වටලා බෑ. මනසෙන් එන අරමුණේ වේදනාවක් වටලා බෑ. මනෝ ඉන්ද්‍රිය හරහා වේදනාව වටලා නිවන් මාර්ගයක් ආධුනිකයෙකුට පහල කරගන්න බෑ. ඒකින්ද බුදුහාමුදුරු පෙන්නනවා නිවන් දකින්නේ කායන ක්‍රමය. කාය වේදනා චිත්ත ධම්ම වැඩිමයි. මේ මේ දේශනාව තුළ මෙන්න මේවා අන්තර්ගතයි කියලා ශ්‍රාවකයා දැනගන්න ඕනේ. නිවන් දකින්නේ කායන මාර්ගය කාය වේදනා චිත්ත ධම්ම වැඩිම නම් මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිම නිවන් මාර්ගය නෙවෙයි කියන එක දැනගත යුතුයි. ඕක පැටලිලා තමයි හුඟක් අය බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විකෘති කරගන්නේ. දැන් අපි බලමු අර ඔය අපිට උරුම වෙච්ච දැන් අපි හැම සාධකයක්ම තීන්දු කරන්න ඕනේ මේක හරහයි කියලා මං කිව්වා. මොනවද මේ අකුසල් තිත් පහ හරහා?
රාගසිත ගත්තොත් ඒකට ආවේනික වෙච්චි වේදනාවට දෙවනි වෙන වේදනාව හැර ප්‍රකට ධම්මයක් තියෙනවා. රාගසිත විවිධ විදිහට ඇති වෙන්න පුළුවන්. රාගය කියන්නේ ඇලීම. ඒක කාම ලෝකයේ තියෙන ගෙවල් දොරවල් ඉඩම් කඩන් යාන වාහන දූ දරුවෝ ඕන එකකට ඇලීමක් ඇති වෙනවා නම් ඒ සිත රාගසිතයි. මට ඇලීමක් නැහැ ගෙයක් තියෙනවා කියන්න බෑ කාටවත්. මට ඇලීමක් නැහැ වාහනයක් තියෙනවා කියන්න බෑ. මට ඇලීමක් නැහැ ඇඳුම් තියෙනවා කියන්න බෑ. ඒව නිකන් රඟපෑම්. රාගසිතක් ඇති වෙන්නේ නැතුව ගෙයක් කොහෙන්ද? එහෙම වෙන්න බෑ. එහෙම රඟපාන්න යන්න එපා. ඒ රඟපෑම තමන්ට පාරාවලල්ලක් වෙයි. ඒක නිසාවෙන් දැන් අපි ඉගෙන ගන්න යන්න ඕනේ. දැන් ඕනම රාගසිතක කෙවල් දොරවල් වෙන්න පුළුවන්, ඉඩම් කඩම් වෙන්න පුළුවන්, යාන වාහන හරහා වෙන්න පුළුවන්, දූ දරුවෝ හරහා වෙන්න පුළුවන්, වෙනත් ඕනම දෙයක් හරහා වෙන්න පුළුවන්. ඒ රාග සිතක තියෙන ප්‍රකට ධම්මය මොකක්ද? මේ ප්‍රකට ධම්මය තමයි කාමච්ඡන්දය. එහෙනම් කාමච්ඡන්ද කියන්නේ සිතක් නෙමෙයි. සිත තුළ හටගන්නේ ධම්මය. අකුසල් සිත් පහ තුළ හටගන්නේ රාග සිත තුළ හටගන්න ප්‍රකට ධම්මය කාමච්ඡන්දයයි. දැන් දෙවැනි සිත ගත්තොත් අපිට හිමි දෙවැනි අකුසල් සිත. මේක තමන් ළඟ නැහැ කියලා රඟපාන අයට කිසිම වැඩි භාවනා වැඩිමක් නැහැ. තියෙනවා කියලා විලි ගත්තෝ යන්තම් මන් ළඟ තියෙන්නේ මේක තමයි, මේ වෙලාවේ තියෙන්නේ ඒකයි, මේ වෙලාවේ නැත්නම් මේකයි කියලා වෙන් කරගන්න කවදා හරි පුළුවන් වෙයි. නැත්නම් කවදාවත් රඟපාන අයට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒක නිසා දේශ සහගත සිත, දෙවැනි අකුසල් සිත, මේක තුළ ප්‍රකට ධර්මය මොකද්ද? ව්‍යාපාදියයි. ව්‍යාපාදය කියන්නේ දේශ සහගත සිත තුළ තියෙන ධම්ම වලින් ප්‍රකට ධර්මය. තව ධම්ම ඕන තරම් තියෙන්න පුළුවන්. වේදනා තියෙනවා, සංඥා තියෙනවා, චේතනා තියෙනවා, මානසිකාර තියෙනවා, ඔය ඔක්කොම තියෙනවා මේක. මේ සිත තුළත් ඕන එකක් ඇති වෙන්න පුළුවන්. නමුත් ප්‍රකට දෙය මොකද්ද? දේශ සහගත සිතේ ප්‍රකට ධම්මය ව්‍යාපාදයයි. මේක චෛතසිකයක්. ධම්ම කියන්නේ චෛතසික වලට සිත තුළ හටගන්න එක. දැන් මෝහ සාගත සිතේ ප්‍රකට ධම්මය මොකද්ද කියලා හොයන්න වෙනවා. මෝහ සාගත. එතකොට ඔයගොල්ලන්ටත් අපි ළඟ මෝඩකම තියෙනවා කියලා. මෝඩකම නැහැ කියලානේ බණ අහන්නේ. අපිට මෝඩකම නැති වුණේ කවදද? විශ්වවිද්‍යාල උපාධිය ගත්ත දවසින්ද? එහෙම තමයි හිතන්නේ. හැබැයි ඒ මෝඩකමයි බුදුහාමුදුරුවෝ පෙන්නන මෝඩකමයි අහසට පොළොව වගේ වෙනස්. ධර්මයේ මෝඩකම කියන්නේ දැන් මෝහසාගත සිතේ ප්‍රකට ධම්මය සැකයයි. ඔන්න මතක තියාගන්න. මෝඩකම තියෙද නැද්ද කියන තැන තමන්ට මෝඩකම තියෙන තැන සැකය තියෙනවා. මෝහසාගත සිත තුළ අන්තර්ගතයේ ප්‍රධාන ධම්ම අන්තර්ගත ප්‍රධාන ධම්මයේ සැකයයි. මේ මෝඩකම තුළ විග්‍රහ කරපුවාම අන්තර්ගත දෙකයි තියෙන්නේ ධර්මයේ. එකක් සැකය, අනික නොසන්සුන් බව. උද්දච්ච කුක්කුච්ච ස්වરૂපේ මේ මෝඩකම තුළ අන්තර්ගතය. දැන් තුන්වෙනි අකුසල් සිත සතිපට්ඨානෙ පෙන්වන තුන්වෙනි අකුසල් සිතවන මෝහසාගත සිතේ අන්තර්ගත ධර්මයේ ප්‍රකට අන්තර්ගත ධර්මයේ සැකයයි. දැන් හිතෙන්න පුළුවන් මෝහ මෝඩකමයි සැකයයි අතර සම්බන්ධයක් තියද? නෑ. මේ කියන්නේ මෝහය සිත, ඒකේ අන්තර්ගතය සැකය. එහෙනම් ඔයගොල්ලන්ට ඔය දෙකෙන් කොයි එක ගත්තත් මෝහසාගත සිතක්ද මට තිබුණේ කියලා ගන්න පුළුවන්. දැන් කෙනෙකුට මේ සැකය මෙහෙම වෙනවා. දැන් බලන්න මෝඩසාගත සිත කියන එක බුදුහාමුදුරු පෙන්නන විදිහ මේ.
දැන් කාට හරි අඳුරේ ලී කෑල්ලක් පේනවා සර්පියෙක් කියලා සැක හිතනවා එතකොට තියෙන්නේ මොකක්ද ඒක තමයි මෝඩකම දැන් ඕක නම් එච්චර අදාළ නැහැ එච්චර විපාක දෙන්නේ නැහැ මේ භාවනාව ඒක ගැටුමක් ඇති කරන්නේ නැහැ නම් ඔය කයෙන් ධාතු ගුණයක් දෙනවා උරිස්සේ හිරි ගතිය මේක ලෙඩක් කියලා ගන්න ලෙඩක් කියලා ගන්න උදව් වුණ සිත මොකද්ද ලෙඩක් කියලා සැක කරපු සිත මොකද්ද තුන්වෙනි අකුසල් සිත මෝහසාරත් දැන් ආධුනිකයේ සක්මන් කරනවා සක්මන් භාවනාව හා කරන්න පුළුවන් දෙයක් මං කරන්න ඕනේ කියලා දැන් අර කකුල බිම තියලා අවධානය තියෙනවා කකුල බිම වදින වෙලාවට ඕක කර කර අඩි 10ක් 15ක් සක්මන් කරනවා 11 වෙනි අඩි දිනකොට මතක් වෙනවා මෙහෙම කරලා ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩෙනවද ආන්න ඒ සිත මොකද්ද තුන්වෙනි අකුසල් සිත මොහොතාවත සිතයි කොහෙද සැකේ තියෙන්නේ සැකේ එන්නේ අකුසල් මුල් එක්ක මේ සම්බන්ධ අකුසල් මුල් වලින් සැකයක් තියෙන තැන ඇති වෙන සිත මොහොතාවත සිත එහෙනම් දැන් අද දවසේ කොච්චර මොහොතාවත සිත ඇති වුණාද කියලා මේක තීරුම් ගත්තා නම් තේරෙයි එලකයට තේරෙන්නේ මන්නම් අද කවදාව මෝඩ සිත් ඇති වෙලා නැහැ කියලා එයාට විතර ඒ වෙලාවේ හිතන වෙලාවෙත් ඇති වෙන්නේ මෝඩ දාගත දිතයි. මේ වදායි දරුම්. ඒකින් නම් මේ වෑන් නිකන් තර්ක කරලා ගලවෙන්න බෑ කාටවත්. පුහුණුවකින් මේ සිත් අහක් කරගන්නවා මිස මේ වෑ බලයෙන් බිඳිනවා මිස මේ දෙයක් කරන්න බෑ කාටවත්. තර්ක කරන්න ගිය හැටිය මේ අකුසල් සිත්තිකම ඉන්න පටන් ගන්නවා. නොනවත්වා ඉන්න පටන් ගන්නවා. දැන් ඔන්න තුන්වෙනි සිත ගැන කිව්වා මෝහ සහගත සිතේ එහෙනම් ප්‍රකට ධම්මය මොකද්ද සැකය සැකය කියන්නේ විචිකිච්ඡාව පාලි වෙන දෙයක් නෙමෙයි දැන් ඊට පස්සේ හැකුළුණු සිත කියන එක ඒකේ ප්‍රකට ධර්මය මොකද්ද තීන මිද්දය තමයි හැකුළුණු සිතේ ප්‍රකට ධර්ම. අනිත් ධම්ම තියෙනවා මේකේ. කලවම් වෙලා තියෙනවා. නමුත් එයා තමයි රජ කරන්නේ. ඒකෙන් තමයි මේ සිත වෙන් කරේ බුදුහාමුදුරුවෝ. තීන මිද්දය කියන සිතේ හැකුළුණු සිතේ නෑ හැබැයි කාමච්ඡන්දය. බලන්න අනික්වට මාරු වෙන්නේ නෑ. දැන් කාමච්ඡන්දය තියෙන සිතේ ව්‍යාපාදේ නෑ. කාමච්ඡන්දය තියෙන සිතේ තීන මිද්දේ නෑ ව්‍යාපාදයේ තියෙන සිතේ තීන මිද්දේ නෑ එහෙනම් මේවා එකිනෙකට වෙනස් සිත් පහක ප්‍රකට ධම්ම විතරයි මේවා හවුල වැඩ කරන්නේ නෑ සිත් වල හවුල වැඩ කරන ධම්ම නෙමෙයි වේදනාව වගේ නෙමෙයි සංඥාව වගේ නෙමෙයි මේ අකුසල් සිත් පහේ ආවේනික බල බලපොරුවන් කාරකම් කරන ධම්ම පහයි දැන් බලමු මේ වගේම විසිරිච්ච සිතේ ප්‍රකට ධම්මේ මොකක්ද උද්දච්ච කුක්කුච්ච දැන් බලන්න මේ අකුසල් සිත් පහයි ඒවට ප්‍රකට ධම්ම ටිකයි කව කරෝ ධම්ම ටික කො මොනවා කියලාද හිතන්නේ ධම්ම පහක් තියෙනවා ඒකේ දැන් රාග සහිත සිතේ ප්‍රකට ධම්මය කාමච්ඡන්දේ දේශ සාගත සිතේ ප්‍රකට ධම්මය ව්‍යාපාදේ හැකලුණු මේ මෝහ සාගත සිතේ ප්‍රකට ධම්මය සැකය විචිකිච්ඡාව එතකොට හැකලුණු සිතේ ප්‍රකට ධම්මය තීන මිද්දය විසිරුණු සිතේ ප්‍රකට ධම්මය උද්දච්ච කුක්කුච්චය එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ මොනවද? නීවරණ ධම්ම පංච නීවරණ.
එහෙනම් මේ නීවරණ කියන්නේ මොකද්ද? නිවන වහන ධම්ම. එහෙනම් නිවන වහන්නේ චෛතසිකෝ. ධම්ම වලින් සිතෙන් නෙවෙයි නිවන වහන්නේ. ඒකින්ද බුදුහාඳුරෝ දේශනා කරනවා ප්‍රභාස්වර මිදම් භික්කවේ චිත්තං. සිත මේකේ වැරද්දක් කරන්නේ නැහැ කවදාවත්. ප්‍රභාස්වරයි. චිත්ත තුල හටගන්නේ ධම්ම තමයි නරක. ඒවැන් නරකම ධම්ම පහ තමයි ඔය නීවරණ පංච නීවරණ කියන්නේ. එහෙනම් දැන් රාගසිතක සිත පහළ වෙන්න නම් කාමච්ඡන්දේ තියෙන්න ඕනේ. කාමච්ඡන්දේ නැතුව රාගසිතක් පහළ වෙන්න බෑ. සිත එක වුණාට ඒ සිත තුල කාමච්ඡන්දේ ලැග්ගොත් ඒක රාගසිත වෙනවා. සිත එක වුණාට ඒ සිත තුළ ව්‍යාපාදයෙන් තියෙනවා නම් ඒක දෝෂ සිත වෙනවා. සිත තුළ තීන මිද්දේ තියෙනවා නම් ඒක හැකලුණු සිතක් වෙනවා. සිත තුළ උද්දච්ච කුක්කුච්චේ තියෙනවා නම් විසිරුණු සිතක් වෙනවා. මේ ධම්ම ටිකයි මේ කියන්නේ. සිත තුළ සැකේ තියෙනවා නම් ප්‍රබල වෙන්නේ සැකය කියන ධම්මේ නම් ඒක විචිකිච්ඡා වෙනවා. එහෙනම් මේ චිත්තානුපස්සනාවේ අකුසල් සිත් පහයි පංච නීවරණයි අතර සම්බන්ධය ඉගෙන ගන්න. නීවරණ කියන්නේ ඔය සිත් පහේ ප්‍රබල වූ ධම්ම ටිකයි. මොකද එතනින් එහා තියෙන්නේ අපිට ওই ටික විතරයි. ඔය පහ ওই ටික විතර අනික් සිත් ඇති වුණාද නැත්ද කියලා හොයන්න කාට හරි හිතෙනවා නම් ඒ හිතෙන කොට ඇති වෙන්නේ අර සතිය කියන විචිකිච්ඡාව කියන ධම්මය අඩංගු සිතක් පහළ වෙන එක. ඒක තුන්වෙනි අකුසල් සිත කියලා මතක තියාගන්න. ගැලවිලා නැහැ මේ. දැන් ඕ අහක් වෙන්න තමයි මේ කමඨහන් ඔය පුහුණුව තියෙන්නේ. කමඨහන තුලයි එහෙනම් මේවා ඉවත් වෙන්නේ. දැන් තවත් අපි ගිය සතියේ පැහැදිලි කරපු ටිකට එන්න බැරි වුණා. දැන් තව ටිකක් ඉගැන්නේ. එහෙනම් මේ අපිට චිත්තානුපස්සනාවේ වැදගත්ම සිත් පහ, සිත් වර්ග පහ හඳුනගන්න. අකුසල් සිත් පහ. ඒ අකුසල් සිත් පහ තුල අන්තර්ගත ප්‍රබල වූ ධම්ම පහ තමයි පංච නීවරණ. ධම්ම පහ පංච නීවරණ. සිත් පහ තමයි රාග සිත, දේශ සිත, මෝහ සිත, හැකුළුණු සිත හා වික්ෂිප්ත වෙච්ච සිත. ඒ අතුල අන්තර්ගත ධම්ම පහ නම් නී පංච නීවරණ කතාවක් ආවේ කොහොමද කියලා මේ ධර්මයේ ඉගෙන ගන්න. ඒකයි මං කිව්වේ වෙන සූත්‍රයක ගලපන්න ගිහින් අමාරු වැටෙන්න එපා කියලා. ඒකට පංච නීවරණ පිළිබඳ හඳුනාගත්තා නම් චිත්තානුපස්සනාවේ තියෙන නරක සිටික ගැන එයා දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔන්න අපි හිතමු සතිපට්ඨාන භාවනාව වඩනවා. මේක හඳුනගන්න එපා. දැන් හඳුනගන්න දෙන්නේ නැහැ. මේක අවසානයේ රහතන් වහන්සේ ළඟ නැත්තේ මොනවද? මේ සිද්ධාසයම නැති වෙනවද? නෑ, මේ මෙන් පහයි, මේ අකුසල් සිත් පහයි නැති වෙන්නේ. එතකොට අනාගාමි පුජ්‍යලෙ ළඟ මොකද වෙන්නේ? මේ අකුසල් සිත් පහෙන් දෙකක් නැතුව යනවා. සකදාගාමි කෙනෙක් ළඟ අකුසල් සිත් පහම තියෙනවා. හැබැයි වෙනදට වැඩිය අඩු වෙනවා. සෝවාන් කෙනාට වැඩිය අඩු වෙනවා. අඩු වෙන්නෙත් හැබැයි ඔය අවසාන සිත් නෙමෙයි. මොහොතාවත සිත් අඩු වෙනවා කියලා නෑ සකදාගාමි පුජ්‍යලයට. ඒ වගේම සැකේ කියන එක තියෙනවා එහෙනම්. මෙතන පොඩ්ඩක් බලන්න ඕනේ. සැකේ කියන එක තියෙනවා. ඒ වගේම ඊළඟට වික්ෂිප්ත සිත. එතනින් ගියාම හැකුළුණු සිත. සෝවාන් වෙච්ච කෙනාටත් තියෙනවා, සකදාගාමි වෙච්ච කෙනාටත් තියෙනවා, අනාගාමි වෙච්ච කෙනාටත් තියෙනවා. කවුරු හරි සතිපට්ඨානිය වඩනවා නම් මේ වෙන් ධර්මුම අවසානයේ දක්වා සටන් කරන සිත හෙව්වෝ ධර්මානුකූලව. තමන්ට හතුරම වෙන සිත හෙව්වොත්
පළවෙනි සිත නෙවෙයි. මේ රාග සිත කියන එක අනාගාමී වෙනකොට අහක් වෙනවා. දේශ සිත කියන එක දරුණුම නෑ බැලුවම. මොකද අනාගාමී වෙනකොට අහක් වෙනවා. රහත් වෙනගම්ම දරුණු ලෙස පහර ගන්න සිත මොකද්ද? එකක් තමයි මෝහසාගත සිත. ඊට වැඩිය අමාරු දාන සිත හතරවෙනි සිතයි. හතරවෙනි සිත කියන්නේ හැකුළුණු සිත. තීන මිද්‍ය සහිත සිත. මේක දරුණුම හතුර. එහෙනම් භාවනාවේ මුල මැද අග කොච්චර දියුණු වුණත් භාවනාව රහත් වෙනකම්ම පාරක ගන්න එක සිතක් තමයි තීන මිද්‍ය. ඒ වුණාට උපාසක උපාසිකාව කියන්නේ මට නැත්තේ නිදිමතයි. ඔය ධර්මයේ දැනගෙන ඒ වචන ප්‍රකාශ කරන සිත මොකද්ද? තුන්වෙනි අකුසල් සිත. මෝහසාගත සිත. දැන් ඔන්නෝම තමයි ඊට පස්සේ දැන් ඉස්සර නම් රාග සහිත සිත, දේශ සහිත සිතෙන් තමයි සම්පප්පලාප දෝරේ ගලන්නේ. පෙන්ෂන් යනවා. පෙන්ෂන් ගියාට පස්සේ දැන් භාවනා කරන්න යනවා, සීල් ගන්න යනවා. එතකොට දෝර ගලන්නේ මොන වෑන්ද? සම්පප්පලාපේ. ඔය අන්තිතුම්. එහෙනම් මෙතන සම්පප්පලාපේ කියන එක හැම වෙලේම මේ අකුසල් සිත් එක්ක බැඳිලා තියෙනවා. අකුසල් සිතක් නැතුව, අකුසල් සිතක් නැතුව කාමාවචර අකුසල් සිදි වෙන්න බෑ. අකුසල් කාමාවචර හැර රූපාවචර අකුසල් සිදි જાතියක් ඇත්තෙත් නෑ. ඒකින්ද හොඳට මතක තියාගන්න, කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි එකක් හරි සිදි වෙන ඕනම මොහොතක ඔයගොල්ලන්ට තියෙන ඔය සිත් පහෙන් එකක්. ඉතින් සම්පප්පලාප ජීවන වෙලාවේ ෆෝන් එකකින් හරි තියෙන ඔය සිත් පහෙන් ඒ ෆෝන් එකේ භාවිතා වෙනකොට වැඩියෙන් ඇති වෙන්නේ ඔය සිත් පහෙන් එකක්මයි. ඉතින් ඕක තමයි අපේ උරුමය. මේ උරුමය අහක උරුමය නැති කරගන්න එකනේ දැන් හපංකම වෙන්නේ. නැත්නම් උරුමය පවත්තගෙන එක නෙවෙයිනේ අකුසල් සිත් පහ උරුම වෙලා තියෙනවා. ඒ උරුම වෙලා එපදුනා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන සීල සමාධි ප්‍රඥා වලින් කරන්නේ මොකද්ද? මේ උරුමය නැති කරන එක. උරුමය වැඩි කරන එක නෙමෙයි. මේ අකුසල සිත් පහ එනම් අඩු කරන එක. දැන් මේක වෙනවද අපිට? වෙන්නේ කොහොමද? වෙන තැන මොනවහරි සලකුණක් අපිට ලකුණක් දැනගන්න පුළුවන්ද? වෙන ආකාරයේ දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ තියෙනවද? මෙන්න මේ ටික තමයි. ඉතින් භාවනාවක් වඩනකොට තමන්ගේ කරන භාවනාව හරිද නැද්ද, කරගෙන යන එකේ ප්‍රගතියක් තියෙද නැද්ද කියලා පෞද්ගලිකව තමන්ට දැන් ගුරුවරයෙකුට නම් කියන්න පුළුවන් දැන් දියුණුයි. නමුත් තමන්ට දියුණුවක් තේරෙන්නේ නැහැ. තමන්ට තේරුම් ගන්න එහෙනම් මේ චිත්තානුපස්සනාවේ මේ චිත්තානුපස්සනාව වැඩෙනවා කියන තැන තියෙන ලක්ෂණ ටික මොනවද කියලා අපි ඊගාට කෙටියෙන් බලමු. හැබැයි මේව බලන්න බෑ ආදුණිකයාට. භාවනා කරන්න මේ දවසෙන් දෙකකින් භාවනා කරා කියලා උටු උඩ නිදාගත්තා කියලා නිදාගත්තම තියෙන ඔය හතරවෙනි අකුසල් සිත. ඒවා තුල මොකක්වත් නෑ ගුණය. ඒ කියන්නේ මං කියවනේ නරකම සිත තමයි හතරවෙනි අකුසල් සිත, තීන මිද්ද සිත. මේක විවිධ විදිහට පහර ගන්නවා මේ භාවනාවට. ඕන කෙනෙකුට ඕනම වෙලාවේ රහත් වෙනකම් පහර ගන්න පුළුවන්. රහත් වෙනකම් පහර ගන්න පුළුවන් සිතක් ඒක. දැන් ඒ විදිහට බැලුවම අපි කොහොමද මේක දැනගන්නේ? මේක අපිට ඇත්තටම අපේ උරුමය බලන් දෙපැයි ඉස්සෙල්ලා ලොකුම උරුමය මොකද්ද? කාමච්ඡන්දේ. ඊවරණ වලින් ලොකුම උරුමය අපිට හිමි වෙලා තියෙන මනුස්සකමින් කාමච්ඡන්දේ ව්‍යාපාද. ඔන්න ඒ දෙක ප්‍රකටයි. එහෙනම් කාමච්ඡන්දේ තියෙන තැන ඇති වෙන සිත මොකද්ද? රාගසිත.
ව්‍යාපාද කියන නීවරණ ධර්මයේ තියෙන තැන ඇති වෙන සිත මොකද්ද? දේශ සිත. දැන් ඔබ ගිනිදිත් ඇති වෙනවා. ඇඳුමටත් ඇති වෙනවා, පැනඳුමටත් ඇති වෙනවා, කෑමටත් ඇති වෙනවා, බීමටත් ඇති වෙනවා, කසාදෙටත් ඇති වෙනවා, ළමයින්ටත් ඇති වෙනවා, ගෙදෙට්ටත් ඇති වෙනවා. ඒවල් දොරවල් වලට ඇති වෙනවා. ඥාති ඥාතින් එක්ක ඇති වෙනවා, යාළුවෙක් එක්ක ඇති වෙනවා. ඕක ඉතින් හැමදාම උරුම, උරුම දේවල්. ඒ උරුම ආස්සේ ඉන්නේ කවු ධම්මේ මොකද්ද? කාමච්ඡන්දේ හෝ ව්‍යාපාදේ. මේ මුල්ම නීවරණ දෙක. දැන් අපි හිතමු මෙන්න මේ විදිහට මම මේ කියන ඒවා හඳුන ගන්න දැන ගන්න ඕනේ භාවනා කාලයේදී හඳුන ගන්න යන එක අසාර්ථකයි. මොකද මේ රතිපට්ඨාන භාවනාව හැමදාම කරන භාවනාවක් නෙවෙයි. කාලයක් හොඳින් පුරුදු වුණාම කෙරෙන භාවනාවක් වෙනවා. දැන් මේ චිත්තානුපස්සනාවක් වැඩෙනවද නැද්ද කියලා කරන භාවනාව තුළ නෙවෙයි හඳුන ගන්න පුළුවන්, කෙරෙන භාවනාවක් දක්වා දියුණු වුණාම. එහෙනම් කෙරෙන භාවනාව බවට ඔය රක්මන් භාවනාව දියුණු තත්ත්වයේ ශ්‍රාවකයා හඳුන ගන්න ඕනේ. ඒකට මම මග සලකුණු ටිකක් කියනවා. මේ භාවනාවේ තමන්ගේ ප්‍රගතිය ගැන ගන්න. දැන් අපි කියනවා භාවනා ගන්නකොට රක්මන් භාවනාව ඉස්සෙල්ලම වෙන මොකවත් නෙමෙයි, ඇවිදින එක මිනිහෙක් හැමදාම කරන එක. නමුත් ඇවිදීම නෙමෙයි මේ රක්මන් භාවනාව. ඇවිදිනකොට යමක් යම් විදියකට බුදුහාමුදුරුවෝ දීපු පිළිවෙලකට අනුපිළිවෙලකට සතිය පැවැත්වීමෙන් තමයි සක්මන් භාවනාව වෙන්නේ. ඇවිදීමේ සතිය පැවැත්වීම. දැන් ඒක ගුරුකුල අනුව මේ සතිය පවත්වන ක්‍රමය විවිධ විදිහට දේශනා කරන්න පැහැදිලි කරන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. නමුත් අපි කියා දුන්නේ සරල විදිහ. මොකක්ද ඒ සරල විදිහ? ඇවිදින්න ඕනේ තමන්ගේ වේගයෙන්. වේගයෙන් නැතුව හයියෙන් ඇවිදින්නේ නැතුව හිමින් ඇවිදින්නේ නැතුව සාමාන්‍ය වේගයෙන් ඇවිදින ගමන් වරද්දන් නැතුව උත්සාහ ගත යුතුයි. වම් කකුල පොළවේ වදිනකොට යටිපතුල් වලට අවධානය තියන්න. සතිය කියන්නේ කොහෙද? ඇවිදින වෙලාවේ යටිපතුල පොළවේ වදිනකොට. වැදුනට පස්සේ අවධානය තිබ්බට මෙතන රතිපට්ඨානේ ගුණ ගන්න අමාරුයි. එහෙම වෙන්නේ නැහැ. වැදින්න පෙර හරියන්නේ නැහැ. මොකද පොළොව ස්පර්ශ වෙනකොට ඇති වෙන අර පොට්ටබ්බ රූපයේ සතිය පැවැත්වීම තමයි මේ මේ කමඨහණෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ මොහොත පොළොව ස්පර්ශ වෙන මොහොත මෙතන වැදගත්. ඔය විදිහට දකුණු කකුල පොළොවේ වදිනකොටත් අවධානයෙන් ඉන්න. ඔහොම අවධානයෙන් ඉන්නකොට මුලින්ම කායනුපස්සනාව දැන් කය කායික කොටසක් අහුවෙනවනේ යටිපතුල් දෙක. එහෙනම් සක්මන් භාවනාවේ කාය කොටස වෙන්නේ යටිපතුල්, ඔළුව, බෙල්ල, කඳ නිමිලි, ධනිස්ස නිමිලි. මේ මේ 23 ගුණ කිලෝ ගානෙන් දැන් තෝරගෙන තියෙන නියදිය. මේ භාවනාව. මේ නියදියක නියදි කොටසක තමයි මේ ප්‍රතිපට්ඨානෙ වැඩෙන්නේ. මුළු කාගේ නෙමෙයි. ඒවා දැනගන්න ඕනේ. නැත්නම් වෙන වෙන ඒවා කියන්න බෑ මේ. එන අපේ මූලික භාවනාවේදී සක්මනේදී භාවනාවේ කාය නියදිය මොකද්ද? යටිපතුල් දෙකමයි. ඒ හැම වෙලෙමත් නෙමෙයි. ඒ යටිපතුල් කියන නියදිය භාවනා කමඨහනට යෝග්‍ය වෙන්නේ ඒ යටිපතුල පොළවේ වදින මොහොතේ විතරයි. හැම මොහොතකමත් නෙමෙයි. ඒ කියන්නේ අවධානය තියන්න කියන්නේ යටිපතුල පොළවේ වදින ඒ මොහොතේ කමඨහන තියෙනවා. දැන් ඔහොම භාවනා කරනකොට අපි කිව්වා හරියට සතිය ආවොත් අර කාය කොටස තුලින් කාය කොටස කියන්නේ මෙතන යටිපතුලනේ. මුලින් මෙහෙනම් යටිපතුල පොළවේ වදිනකොට යටිපතුල තුලින් තණ්හාවහක් වුණොත් ඔන්න කායanusasanaව වැඩි. ඒතර යටිපතුල තුලින් මේ මොහොතේ තණ්හාවක් වුණා කියනකොට තියෙන ලක්ෂණය මොකක්ද? දැන් යටිපතුල තමන්ගේ තණ්හාව තියෙනවා නම් මගේ වෙනවා. යටිපතුල මගේ. ඒ කියන්නේ හැමෝටම තමන්ට හිමි, උපත්යෙන් හිමි යටිපතුල දෙක මගේ. මගේ යටිපතුල උනේ කොහොමද? ඒකට ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ යටිපතුල හැදිලා තියෙන්නේ මස් ඇටලි.
මස්සකලී වල තියෙන මොනවද ධර්මානුකූලව බුදුහාමුදුරුව විස්තර කරන මස්සකලී හැදින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් එහෙනම් මස්සකලී වල තියෙන මහා භූත දැන් මස් මහ මාසටලී තේරෙන තැන තියෙන්නේ සත්‍ය නෙවෙයි සත්‍ය නැති හින්දා මගේ යටිපතු වෙනවා එතන තියෙන්නේ මොනවද මාසටලී නමුත් ඔය සතිය පවත්තලා කාලයක් තිස්සේ පුරුදු වුණු භාවනා අර මෝඩයා වගේ කරන්න ඕනේ පඬිති වගේ කරපු හැටි ඉන්නේ මොකද්ද අවසාන අකුසල් සිත උද්දච්ච කුක්කුච්ච සිත හෝ තුන්වෙනි අකුසල් සිත විචිකිච්ඡා සිත මෝහසාගත සිත ඔය දෙකෙන් බේරෙන්න බෑ මෝඩය වගේ කරන්න ඕන සතිය පවත් ගන්න ඕනේ මෝඩය වගේ මෝඩය වගේ කියන එකේ අර්ථය දැන් තේරෙනවද තුන්වෙනි අකුසල් සිත භාවිතා නොකර මේ සැකේ ඉන්නේ මෝහසාගත සිත තමයි තුන්වෙනි සිත අකුසල් සිත ඒකේ අන්තර්ගතයේ මොකද්ද මොහොයේ තියද නැද්ද කියන එක තීන්දු කරන්නේ සැකේ එහෙනම් මෝඩය ළඟයි සැකේ තියෙන්නේ එහෙනම් ඔයගොල්ලෝ රක්ම ඕන භාවනා කරන්න ගිහිල්ලා මේක භාවනා කරලා වැඩක් වෙයිද කියන එක මම කරන්නේ නැති වුණාවත් තන්නේ මෝඩකමට නෙමෙයිද සැකේ හින්දා නෙමෙයිද කොහේද සැකේ තියෙන්නේ එතන තමයි මෝඩකම දැන් සැක කරන්නේ කවුරු යන්නේද මේ බුදුහාමුදුරුව ගැන ධර්මයේ ගැන සත්‍ය ගැන දැන් ඒ ටික කරනවා තමයි අපි මේ වැරදි ටික කරන්නේ ඕක නොකර නෙමෙයි ওই වැරදි වැරද්දට අපි අහු වෙනවා ඒකට කමක් නැහැ ඒත් නැවත නැවත මෝඩයා වගේ මේක කරන්නේ එහෙම කරනකොට ඔන්න අර යටිපතුලෙන් ඉස්මතු වෙනවා මස්සටලේ ඉක්මෝපු ಗುಣ ටික මොනවද මේ මස්සටලේ ඉක්මෝපු ಗುಣ කියන්නේ වෙනද ඒව තේරෙන්නේ මෙච්චර කල් ජීවත් වුණා යටිපතුල බුද්ධි වුණා ඒ ඇවිදින ඇවිදලා තියෙනවා එහෙම ඒව තේරිලා නැහැ තේරෙන්න බෑ යන අලුත් දෙයක් තේරෙනවා ඔය විදිහට සතියෙන් හිටියාම අලුත් දෙය තමයි අර යටිපතුල හිරි ගතිය තද ගතිය රස්නි ගතිය සීතල ගතිය කම්පන ගතිය චංචල ගතිය ඔන්නෝම අර සතිය පැවැත්වීම තුලින් ඉස්මතු වෙන විශේෂ ගුණ ටිකක් එනවා. මේ විශේෂ ගුණ කොහෙන්ද ආවේ? යටිපතුල හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ධාතු, මහා භූත කියන්නේ ධාතු, ධාතු වල ගුණ. දැන් ඔන්න මූලික ස්වરૂපය ඕකයි භාවනා. ওই ගුණ ටික එනකොට කායानुපස්සනාව වැඩිලා. ධාතු ගුණේ එනකොට වේදනාව, ධාතු ගුණෙන් දැනෙන වේදනාව සාමිස සුඛ නෙමෙයි සාමිස දුක නෙමෙයි සාමිස දුක්කම සුඛ නෙමෙයි නිර්ාමිසයි නිර්ාමිස දුක වෙන්න පුළුවන් හිරි ගතියට අකමැතියි අපි නමුත් හිරි ගතිය තුල වේදනාවක් එනවා ඒ කයෙන් යටිපල්ලෙන් ඇති වෙන සිත තුලයි මේ හට ගන්න නැතුව මනෝ ඉන්ද්‍රියහට හරහවත් චක්කු ඉන්ද්‍රිය හරහවත් නෙමෙයි දැන් කාය ඉන්ද්‍රියේ යටිපල්ලෙන් ඇති වෙන සිත් මේ අපි කතා කරන්නේ ඒකෙත් හැම වෙලේම යටිපතුලෙන් ඇතුළත සිත් නෙමෙයි මේ කතා කරන්නේ. යටිපතුල පොළවේ වදිනකොට අවධානයෙන් ඉන්නවා කියන තුල දකින්න පුළුවන් සිතේ ලක්ෂණ. ඒ සිත තුල තමයි අර වේදනාව හටගන්නේ. දැන් ওই විදිහට ඒ සිත තුල තමයි නිකන් ඇවිදිනකොට අපිට අකුසල් සිත් පහ ඇති වෙන්නේ. ඒ සිත කියන්නේ අකුසල් සිත් එතකොට ගොඩක්. කුසල් සිත් ඇති වෙනවා නම් ඇති වෙනවා මේ විදිහට දැන් මීට දෝෂ සිත ඇති වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ඇවිදිනකොට නිකම් මහපාරේ ඇවිදිනකොට අඩු ඇති වෙන්න බෑ නමුත් කප්රු පූජාවක එහෙම බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඇවිදිනකොට ඇති වෙනවා මීට දෝෂ සිත ඒ කියන්නේ අකුසල් කුසල් සිත් තුනත් ඇති වෙන්න පුළුවන් ඇවිදිනකොට අපිට හැබැයි යා ශ්‍රද්ධාවෙන් සතියෙන් ආමිස පින්කමක් වගේ එකක් කරන්න ඇවිදිනකොට පිනක් කරන්න ඇවිදිනකොට ඒ தත්ත්වයේ තියෙන එකයි දැන් කටින පෙරහැර යනවා බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ මොන කරදරයක්ද කියලා යනවා නෙමෙයි ධර්මයේ කෙරෙහි බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පන්සලේ ආමුදුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් එතකොට ඒ පින්කමේ ඇවිදිනකොට යාට
ඒ යටිපතුල පොළවේ වැදිලා ඇති වෙන සිත්වල තියෙනවා අර කුසල් පාක්ෂික කාමාවචර කුසල් පාක්ෂික සිත්. මතක තියාගන්න හැබැයි ඔබ බෞද්ධයාට කටන පෙරහැරේ ඇවිදින කොටක් තියෙනවා ඒ කුසල් සාගත සිත. හින්දු මිනිසයාට දේව පූජාවේ ඇවිදින කොටක් තියෙනවා. කැරවල් කරත්තේ පස්සේ යන කොටක් තියෙනවා. ඒ තේසි තමයි. ඒ කුසල් සිත තමයි. එන ඒවත් කුසල් ආමිෂ පිංක. නැතුව මේ කාටවත් පහර ගහලා මේ කියන්නේ මේ අපි විතර මේ පෙරහැර යනකොට හොඳයි කියන්න බෑ. අනි මිනිස්සුත් ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යනකොට හොඳයි තමයි. මනුස්සය නම් හොඳයි. එහෙනම් තමන්ගේ ආගම ධර්මය අනුව මේ කුසල් සිත් ඇති වෙන ඇවිදින කොට කුසල් සිත් ඇති වෙන ක්‍රම වේ. ඒවා ඒවට පහර ගහලා මෙතන තමන්ට සතිපට්ඨානයක් වඩන්න බෑ. ඒක ඇත්ත දන්නේ නැහැ නේද එතකොට? සත්‍ය දන්නේ නැහැ. දැන් ওই විදිහට බැලුවම දැන් සිත්ති කොහොම ඇති වෙනවා? දැන් භාවනාව ගිනියන්නේ කොහොමද? අන්න මුලින්ම කාලයක් ඉතින් බොහොම මාරුවෙන් අර ආදුනිකයා අර සක්මන් භාවනාව කාලයක් පුරුදු වෙනකොට අර යටිපතුලේ ධාතු ස්වરૂප එනවා. දැන් ඒක අර කමඨාණේම සතිය පවත්තලා තව තව භාවනා කරනකොට ශරීරයේ යටිපතුල විතරක් නෙමෙයි ශරීරයේ එක එක තැන මේ ගුණේ එනවා. ඔන්න දෙවෙනි අදීරක් විදිහට එන ඒවා. ඊට පස්සේ දැන් තව තව මේ භාවනාව වෙන් කරගත්ත කාලයක කරන්නකොට භාවනා කරන්නේ නැති විට ගෙදර දොරේ දෛනික වැඩ කටයුතු කරනකොටත් අර ධාතු ස්වરૂප දැනෙනවා අර වැඩ ඇතුලේ කය ධාතු ගුණ. ඔන්න ඔතෙන්ට යන්න ඕනේ. එතකොට තමයි මේ ටිකක් හරි කරන්න පුළුවන්. දැන් මේ භාවනාවයි එතකොට එයා දැනගන්න ඕනේ භාවනා කරන කාලයක් එයාගේ කාලසටහනේ තියෙනවා. නමුත් ඒ භාවනා කරන එකේ ගුණය එයාගේ දෛනික ජීවිතයට එකතු වෙලා. දෛනික ජීවිතයට එකතු වුණා කියලා අර භාවනා කරන කාලය අඩු කරන්න බෑ. ඒක කරන්න ඕනේ නොකඩවා. ඒ කරන්න කරන්න අර දෛනික ජීවිතය තුළයි භාවනාව තුළයි තියෙන ලක්ෂණ සමාන වෙනවා. දැන් එතකොට ඔන්නේ දෛනික ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට සක්මන් කරනකොට නෙමෙයි මේ චිත්තානුපස්සනාව දිනු වුණාද නැද්ද කියලා තේරුම් ගන්න වෙන්නේ. කියන්නේ ආධුනිකයාට මේක මනින්න යන්න බෑ කියන එකයි මම මේ කියන්නේ. ටිකක් දුරට භාවනාව වඩලා ඔය අපි ගියා දෙන විදිය නම් දෛනික ජීවිතයේදී ගෙදර දොරේ වැඩ කරනකොට අර කයේ ධාතු ගුණ දැනෙන නැත්නම් ධාතු ගුණ දැනිලා සිවුම් වෙන එච්චමන්නේ. සිවුම් වුණා කියන්නේ නොදැනීමක් නෙමෙයි. තාවකාලිකව සිවුම් වීමක්. ආය අනාගතේ ආය දැනෙන්න පුළුවන්. ඒක වැරද්දකුත් නැහැ. එන්නේ එහෙම වුණාට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් එතකොට කයෙන් එන අරමුණු එක්ක නෙමෙයි ගනුදෙනු කරන්නේ මේ සතිපට්ඨානය. කයෙන් එන අරමුණු වලට වැඩිය ඇහෙන් කනෙන් එන අරමුණු එක්ක මෙයා ඒ අරමුණු වලට අකුසල සිතට බලපෑම් කරන්න පටන් ගන්නවා. ආන්නේ ඒක තමයි තේරෙන කාරණේ. ඒක තේරෙන්නේ කොහොමද? තේරෙන්නේ සක්මන් කරන වෙලාවක නෙමෙයි. නිකන් ගෙදර ජීවත් වෙනවා නැත්නම් රැකියාව පොලේ ඉන්නවා ඔෆිස් එකේ ඉන්නවා තව ආයෙක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරනකොට එක පාරට තමයි තේරෙනවා දැන් මට තරහා ගිහින් මේ දැන් මේ මොහොතේ. ඒ කියන්නේ දෝෂ සදෝසං වා චිත්තං සදෝස චිත්තංචි පජානාති. පජානාති කියන්නේ මේ මොහොතේ. ඒ මොහොතේ දැන් වෙනද එහෙම ඉස්සර තිබුණේ නැහැ. ඉස්සර තිබුණේ තමන්ට තරහ ගිහිල්ලා ඒකෙන් කාට හරි බැනලා හෝ කායික ක්‍රියාවක් කරලා වාචසික ක්‍රියාවක් කරලා ඉවර වුණාට පස්සේ මට තරහ ගියා කියලා තේරෙන්නේ. ඔන්න අපේ හිමිකම් මානෝ හිමිකම්. තරහ ගියා කියලා තේරෙන ඕනම මනුස්සයෙකුට. හැබැයි තේරෙන්නේ තරහ ගිහිල්ලා ඒකෙන් කායික ක්‍රියා වාචසික ක්‍රියා කරාට පස්සේ කරලා ගොඩක් හුඟක් අයට දැන් නරක මිනිසුන්ට ඒක තේරෙන්නේ මැරෙනකොටයි. සදාචාරයෙන් ටිකක් ඉහලා ඒක තේරෙනවා උදේ කරපු එක හවස දෙන්න. ඔහොම අර තේරෙන කාලේ ලං වෙනවා. සදාචාරය අනුව සීලය අනුව ප්‍රතිපත්ති අනුව
නමුත් භාවනාවකින් නෙමෙයි වෙන්නේ. එයාගේ හැදිච්චකම. භාවනාවකින් වෙන්නේ සතිපට්ඨාන භාවනාවකින් වෙන්නේ මොකද්ද? දැන් කවුරු හරි එක කතා කරනවා. හොඳම හිතවතාව වෙන්න පුළුවන්. මේ මේවා තේරෙන්නේ හොඳ දැන් කතා කරනකොට තමන්ට හතුරා එක්ක නෙමෙයි මේක වෙන්නේ. මිතුරා එක්කයි තේරෙන්නේ වැඩි. දැන් හොඳම මිත්‍රයෙක් එක්ක කතා කරනකොට ඇතුලෙන් එයාට එයා කියන දේකට විරුද්ධව තමන්ට තරහ එනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ තේරෙන්නේ මොකද්ද ඔය? මුලින්ම ආධුනික කියන්නේ මුල් මට්ටමේදී ඔය තේරෙන තැන තියෙන්නේ දෝෂ සහගත සිත හඳුනනවා. හැබැයි ඒක හඳුන ගත්තට ඒ සිතේ අකුසල බලපෑම බිඳුවට අඩු කරන්න බෑ තියෙනවා. ඒකට හේතුව දැන් සිතකින් ඇතිවෙච්ච දැන් අකුසල දේශ සහගත සිතක් ඇති වුණොත් ඒකේ ඇති වෙන ධම්මය මොකද්ද? ඒකේ ප්‍රකට ධම්මය මොකද්ද? ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ නාමවෙනි අකුසල. ව්‍යාපාදයේ තමයි අර නීවරණ ධර්මයේ. එතකොට මේ ඒ ඒ ධම්මයේ නෙවෙයි මේ හඳුනගන්නේ. ඒ ධම්මයෙන් හැදිච්ච සිතයි මුලින්ම හඳුනගන්නේ එහෙමයි. දැන් ඒ සිත හඳුනගත්ත තරහ ගියා කියලා දන්නවා. ඒක ලොකු දියුණුවක් ඉතින්. තරහ යන මොහොතේ තරහ යනවා කියලා දැනගන්නවා. හැබැයි එතන තියෙන අවාසියක් තියෙනවා. තරහ යන මොහොතේ දැනගත්තට ඒකෙන් සංකල්පනාවල තියෙන අකුසල රූපය අකුසලයේ නිර්මාණය වීම වෙනවා. අකුසලයේ නැති වෙලා නැහැ. බාල වෙලා තියෙනවා. ඒ දැන ගැනීම තුළ බාල වෙනවා. බින් බාල වුණාට අකුසලිය අහෝසි වෙන්නේ නැහැ. ඇයි දකින්නේ? කුමක්ද දකින්නේ? සිත. ඔය විදිහට ඇලීමේ සිත දකින්නවා. රාග සිත. දැන් ඇඳුම් බැලඳුම් තෝරනකොට හරි දැක්කම හරි තව කාගේ හරි ඇඳුමක් දැක්කම ගලක් අයට ඒක ලස්සනයි කියලා එක පාරට හිතට එන ආවේගය තේරෙනවා. ඒ හඳුනගන්නේ මොකද්ද? රාග සිත. එතකොට වැඩි වුණොත් ඒක තව දෙයක් තියෙනවා. අර කයේ ධාතු ගුණ වැඩියෙන් ප්‍රකට වෙනවා. ඔන්න තව සා ලකුණ අවුල අල්ල ගන්න තියෙන එක. ඔය ඔය ටික තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. සදෝ සරාග චිත්තං සරාග චිත්තං පජාන. නමුත් තරහක චිත්ත දැක්ක කියලා ඒකේ අකුසලී බිඳුව වෙන්නේ. දැන් ඔක බිඳුව වෙන තැන කොහෙද තියෙන්නේ? සිත දැකලා බෑ. සිත දකින්න නැතුව සිතේ බලය තියෙන්නේ කාටද? දැන් රාග සිතේ බලයයි තියෙන්නේ පංච නීවරණ වලින් කාමච්ඡන්දේ. දේශ සිතේ බලය තියෙන්නේ කා ළඟද? ව්‍යාපාදයේ කියන නීවරණේ. මෝහසිතේ බලය තියෙන්නේ කාටද? විචිකිච්ඡාව කියන නීවරණයට. හැකුළුණු සිතේ බලය තියෙන්නේ කාටද? තීන විද්‍යාව කියන නීවරණයට. විසිරුණු සිතේ බලය තියෙන්නේ කාටද? උද්ධච්ච කුක්ඛුච්ච කියන නීවරණයට. දැන් බලන්න. දැන් මෙතෙන්දි මතක් කරන්න වෙනවා චිත්තානුපස්සනාව එහා ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේ පළවෙනි පබ්බේ මොකද්ද? නීවරණ පබ්බේ. නීවරණ පබ්බේදී මොකද්ද බුදුහාඳුර දේශනා කරන්නේ? දැන් කාමච්ඡන්දං වා අධ්‍යත්තං වා කාමච්ඡන්දං වා අත්තිමේ කාමච්ඡන්දං චි පජානාති. ඔන්න ඒක ඔය කියන ධම්මානුපස්සනාවේ තියෙන වැඩෙන කමටහනයි චිත්තානුපස්සනාවේ වැඩෙන කමටහනයි දෙක. මුලින් දකින්නේ චිත්තානුපස්සනාවේක මට තරහ ගියා. ඒ දවින්නේ මොකක්ද? දේශ සහගත සිතයි. දෙවෙනි අකුසල් සිත දකින්න. ඉස්සර එහෙම නෑ. තරහා ගියාට පස්සේ හුඟක් වෙලා ගියාට පස්සේ දකින්න. ඔක්කොම දේවල් වෙලා බැනුම් අහලා ගුටි කාලා තමයි දකින්න. කරන්න ඕනේ කායික අකුසල් කරලා වාචික අකුසල් කරලා තමයි දකින්නේ. දැන් එහෙම නෑ. සමාහයට වාචික අකුසල් වෙන්නත් පුළුවන්. ඒ අතරතුර දකින්න. මට තරහා ගියා කියලා දකින්න. ඒ දකින්න තැන තියෙන්නේ දේශ සහගත සිතයි. තව ඔය කමටහන වඩනකොට මෙන්න මෙහිම ලක්ෂණ ටිකක් පහළ වෙනවා. ඒ ලක්ෂණ ඊට වැඩිය ඉහළයි. ඒ ලක්ෂණ
තුල තියෙන්නේ චිත්තානුපස්සනාව නෙමෙයි ධම්මානුපස්සනාව. අර තරහ යෑම නෙමෙයි සිත නෙමෙයි දකින්නේ දේශසහගත සිත තුල තියෙන ධම්මය ප්‍රකට ධම්මය මොකද්ද? ව්‍යාපාදී. ඒ ව්‍යාපාදී දකින්නකොට තියෙන වාසිය මොකද්ද? ව්‍යාපාදී දකින්නකොට අකුසලිය කරන්න බෑ. මේකෙන් ප්‍රකටම දෙක දවලන්න කාමච්ඡන්දයයි ව්‍යාපාදේ. කාමච්ඡන්දය තුලින් බිහි කරන අකුසලයට කියනවා අටවෙනි අකුසලය. ඒක තමයි අභිජ්ජා. එතකොට බුදුහාමුදුරුව සතිපට්ඨානේ වඩනකොට අනුපස්සනා හතරටම දෙන එක උපමාව මොකක්ද? එක දේ. කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එනා අභිජ්ජා දෝමනස්ස නැති වෙනකන් දුරු වෙනකන් මේ කමටහන යන්න කය තුලින් දුරු වෙන්න ඕනේ. කාය කායනුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. වේදනාව තුලින් ආහක් වෙන්න ඕනේ. ඒක වේදනාව වේදනානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. අභිජ්ජා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එහෙනම් අභිජ්ජා දෝමනස්ස දෙක අන්තර්ගත වෙන්නේ අකුසල් සිත්වල නේද? එහෙනම් අභිජ්ජා දෝමනස්ස දෙකක් වෙනකන් චිත්තානුපස්සනාව වැඩුවොත් අකුසල් සිත් ටික නැති වෙන්න ඕනේ නේද? ඒක නේද මේ කියන්නේ? මේකේ අවසානය කරන්න ඕනේ කියලා. නැමෙ මේ සිත් සදාකාලිකව එන්නේ නැතු වෙන්නේ රහතන් වහන්සේට කියලා අමතක කරන්න එපා. ඊළඟට ඔය ටික ගිහිල්ලා දැන් අර ධම්මානුපස්සනාවේ කාමච්ඡන්දය දැනගත්තම මේක ආසාවක් කියලා දකින්නකොට ඒ දකින්න තැන ඒ දැකීම හේතුවෙන්ම ඒ අකුසලයේ ශූන්‍ය වෙනවා. නමුත් තමන්ට තරහ ගතිය තේරෙනවා. ආසාව තේරෙනවා. නිදිමත ගතිය තේරෙනවා. නමුත් නිින්ද යන්නේ. නිින්ද එනවා තේරෙනවා. නිින්ද නැති වෙනවා තේරෙනවා. නිින්ද එනකොට ඒ දකින්නේ හැකුණු සිත නෙමෙයි. හැකුණු සිත එනකොට නිදිමතමයි. නමුත් වලකින්ද බෑ නිින්ද යනවා. නමුත් තීන මිද්දේ කියන නීවරණ ධර්මයේ සතියෙන් දකින්නකොට නිදිමත අහෝසි වෙනවා. නසංසුම් භාවය කියන උද්දච්ච කුක්කුච්චය නීවරණය දකින්නකොට සතියෙන් නසංසුම්කම නැතුව යනවා. මේක භාවනාවේ ධම්මානුපස්සනාව. දැන් ওই දෙකම පොදු වෙන්න පුළුවන්. වඩා වටින්න එතකොට අර නීවරණ ටික දකින්න වෙලාවයි පජානාති වීමයි. එතකොට තියෙන වාසිය මොකද්ද? අකුසලයේ නැහැ. අකුසලයේ ඉවරයි. ඒ වෙලාවේ නැහැ. ආයේ එතකොට භවනාවෙන් පස්සේ හරි ඒ ಗುಣ නැති වෙලාවේ වෙන කටයුතු කරනකොට අර අකුසල දරූපේම ආයෙ එන්න පුළුවන්. මම කියවනේ මේක නවතින්නේ නැහැ කියලා. නමුත් මේක තමයි සතිපට්ඨානයේ වැඩිම. දැන් චිත්තානුපස්සනාව වැඩුණාද නැද්ද කියලා තේරුම් ගන්නෙ විමුක්ති සිතෙන්ද මහග්ගත සිතෙන්ද? අපිට උරුම අකුසල සිතවලින්. දැන් ඒගොල්ලෝ ලැහැත් වෙන්න ඇත්තේ පෙරුම් පුරන්න ඇති. අද දැනගන්නම් කොහොම හරි මට විමුක්ති සිත ලැබුණාද නැද්ද? පාස් වුණාද නැද්ද? ඒව හොයන්න බෑ. හොයාගන්න තමන්ගේ බූදලේ උරුමය හොයාගන්න. ඔය කියන අකුසල සිත් එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගන්න. ඒවා අඩු නම් භාවනා කරනකොට යෙදෙනවත් අඩු නම් ඒ කියන්නේ ඉස්සර දැන් මෙහෙම දකින්න දකින්න අර නීවරණ ටික දකින්න දකින්න තමාගේ ජීවිතයට එක්කහු වෙන ගුණය මොකද්ද? ඉස්සර තරහ යන දේ. තරහ යන ඉස්සර හැමදාම තරහ යන වචනයක් ඇහෙනවා. පහු වෙනකොට තරහ යන්නේ. ආන්නේ වගේ තමන්ගේ යහ ධම්ම අර නැහැදිච්චිකන් අඩු වෙනවා ටික ටික. ඒ කියන්නේ මොනවද?
අර නීවරණ ධර්ම උපදෝන මූලයට බලපෑම් සිදු කරනවා කියන එකයි මේ කමටහන්. ඒව විනාශ කරනවා කියන එකයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි සතර අතිපට්ඨානයේ ගුණ හඳුනගන්නේ නැතුව එලි දැකලා නෙමෙයි. ඥාන පහළ වෙලා නෙමෙයි. ඒව තමයි ඥාන. ඔය අකුසල් නැති වෙන එක තමයි බුදුහාමුදුරන්ගේ ඥාන. මෙන්න ඥාන නැහැ මේ. බුදුහාමුදුරන්ගේ ඥාන දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥාන. මේක දුක කියලා දැනගන්නේ. නැතුව විශ්වය දැනගන්න එක නෙමෙයි. මේ විදිහට හිතලා කල්පනා කරලා එතකොට තමන්ටත් තේරෙන්න ඇති ඔය කියපු කාරණා ටික අනුව ඔය හරියට භාවනා වඩනවා නම් ඔය චිත්තානුපස්සනාවේ දෙක එක ආකාරයයි මේ අකුසල් සිත් එක්ක තමයි මේක ගනුදෙනුව බලන්න වෙන්නේ පරීක්ෂාව ඇති වෙනවා නම් ඇති කරගන්න වෙන්නේ පරීක්ෂා කරන්න භාවනා කරන්න එපා මෝඩයා වගේ අර දීපු කමටහන වඩන්නේ ඕකෙන් ලැබෙන ඵලයක් ගැනයි මම මේ කිව්වේ ඊට චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ වැඩෙනවද නැද්ද කියන එක බලා ගන්න වෙන්නේ මෙහිමයි එතන නීවරණ කියන්නේ ඔය අකුසල් සිත් පහේ ප්‍රබල වූ ධර්ම පහයි ඊට පස්සේ නීවරණ මිසක් ඕකේ දැන් කුසල් පාක්ෂික දේවල් මේක ඉස්සරහට ගන්න නැහැ මොකක්කො සතිපට්ඨානේ අහක් කරන්න හදන්නේ අකුසලෙමයි දුක තියන්නේ අකුසලයේ තුලයි මම හිතන්නේ කාල වේලාව ගිය නිසාවෙන් අපි මේ පැහැදිලි කරපු ටික අවසන් කරනවා එතකොට තව ආශ්‍රය දෙයක් ලබන සතියේ පැහැදිලි කරන්න පුළුවන් අද දවසේ මොනවහරි ප්‍රායෝගිකව කරගෙන යන භාවනාවල ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඒ ගැටලු සාකච්ඡා කරලා වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා